අයිබෝවන් සුබෝදෑසනක් ඔබ සුපුරුදු සෙනෙහසින් ඉරිදා අයිබෝවන් සමග අද ඉරිදා අයිබෝවන් වලට අතිශය වැදගත් දවසක් බවට පත් වෙනවා. තව මොහොතකින් ඔබට දැනගන්නට ලැබෙවි අපි මෙහෙම කියන්නට හේතුව මොකක්ද කියලා. ඔබ දන්නවා අපි ජීවිතේ විවිධ අවදි පසු කරනවානේ. මව් කුසෙන් බිහුණුදා ඉඳලා අපි බිලිඳු අවදිය පසු කරනවා. ඊට පස්සේ අපි උපයන්න පටන් ගන්නවා අධ්‍යාපනයෙන් අනතුරුව, ඉනනතුරුව අපේ වගකීම් මිටු කරනවා. ඊටත් පස්සේ අපි අපේ ජීවිතේ විශ්‍රාම සුවයෙන් බොහොම විවේකීව සැඳෑ සමය ගත කරන්නට පටන් ගන්නවා. අද අපි ඉරිදා අයිබෝවන් තුලින් අපේ ජීවිතයේ මේ එක අවදියක් පිළිබඳව කතා කරන්නට සූදානම්. එහෙම නේද චමින්ද? සුබෝදෑසනක් ඔබට. ඔව් අයිබෝවන් සුබෝදෑසනක්. හෙදවතුන් ඔබට එසේමයි මේ වෙනදා වගේ නෙමෙයි වැඩසටහනකට අපහම තියෙන අර නිදහස් ගතිය අද ටිකක් අඩුයි. හරිම නේද ටිකක්. හිතට හරි බයක් දැනෙනවා. අපිට වරදීද අපි කියන දේවල් වලට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද ආදී දේවල් පිළිබඳව. ඊට හේතුව ඔබ දන්නවා. පහුගිය දිනවල අපේ පූර්ව ප්‍රචාරක පටෝප දකින්නේ නැති අද ඉරිදා අයිබෝවන් කුමක් සඳහාද වෙන්නේ කියලා. අපේ ශාස්ත්‍රයේ නැත්නම් අපේ මේ කාර්යභාරය කළ අදටත් ඒ දේවල් වල නියැලෙන මේ ජාතික රූපවාහිනියේ මේ මැදිරිවල Tamanගේ ජීවිත කතාව වැඩි වශයෙන් ලියා දැමූ පිරිසක් තමයි අද ඉරිදා අයිබෝවන් එක වාඩි වෙලා ඉන්නේ. අනසක පතුරු වූ කියලා කිව්වොත් නෙවැරදි චමින්ද. ඒක තමයි වචනේ. Tamanගේ අනසක පතුරවන්නට එයයි සමත් වුණා. මේ අයිබෝවන් වැඩසටහනේ මුල් කාර්යභාරයන් කරපු උදවිය. ඒ නිසා ටිකක් හිතට බයක් දැනෙනවා. මට හිතෙනවා අපි දෙන්නට වඩා ඒ අයට මේ වැඩේ බාර දුන්නා නම් හොඳයි කියලා. ඒකට අපිට පුළුවන් අතීතේ තව තවත් මතක් කරගන්න. හොඳයි. කොහොම වුණත් අපි අඳුරගමු. අද ජාතික රූපවාහිනිය ඉරිදා අයිබෝවන් වැඩසටහන සමගින් එකතු වෙන මේ පිරිස කවුද කියලා. මම මේ පැත්තේ ඉන්න කට්ටිය කවුද කියලා හඳුන්වන්න. මගේ දකුණු අත පැත්තෙන් වාඩි කෙනෙක් ඉන්නවා එස් විශ්වනාදන් මහත්මයා. ඔබට මතකයි. රූපය දැක්ක ගමන් ජාතික රූපවාහිනියේ නිල මුද්‍රාවක් හා සමානව ඔබට ඔබේ සිත් සතන් වල එතුමාගේ රූපය හොඳට ලියාපදිංචි වෙලා තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. වණක්කම්. වණක්කම්. ඒ වගේම නොයිලින් හොන්ට මහත්මයට අපි ආරාධනා කළා. ආයිබෝවන් ඔබතුමීටත්. Good morning. ආයිබෝවන් චමින්ද. ආයිබෝවන් ලක්මලන්. ආයිබෝවන්. ඉංග්‍රීසි භාෂාවෙන් අපේ රටේ ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන්න උපන් හපන්කම තිබුණු ඇය ජාතික රූපවාහිනිය වෙනුවෙන් කළ කී දේවල් මේ රූපවාහිනී ඉතිහාසයේ බොහෝ තැන්වල ලියවිලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ල සිද්ධ කරලා අදටත් ඔබේ ගමන් මඟ නවත්වලා නැහැ. ඔබේ අතීතයෙන් උකහාගත් දේවල් වර්තමානයටත් අරගෙන එන්න ලොකු වෙහසක් දරන කෙනෙක්. හොඳයි. ඒ වගේම අරුන් ඩැස් බණ්ඩාරනායක මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයිබෝවන්. ආයිබෝවන් චමින්ද. ඔබ ඉංග්‍රීසි නිවේදකයෙක් වුණාට මට මතක් වෙන්නේ කදමල්ල වැඩසටහන. හරියට හරි. අපේ රටේ ප්‍රේක්ෂකින් අතරට මම හිතන්නේ ඊටාම ශීඝ්‍රයෙන් කාන්දුණු වැඩසටහනක් විදිහට මම හඳුන්වනවා කදමල්ල. එහෙම ඔබ හිතනවා නම් එහෙනම් ඒක ජයග්‍රහණයක්. මොකද එවැනි අදහසක් ආරම්භ කරන කාලේ මට නම් තිබුණේ නැහැ. හැබැයි හරි ගියා නම් හරි. හැබැයි වැඩ අවසන් වෙනකොට එහෙම දෙයක් දැනුණා නේද? හොඳයි. අපි එතුමාවත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉංග්‍රීසි භාෂාවෙන් අපේ රට ආමන්ත්‍රණය කළත් අර පසුකාලීනව කදමල්ලෙන් කතා කරපු සිංහල හරි ලස්සනයි. හරිම ලස්සනයි. මොකද අපි හැමෝම ඕකම ආදරෙන් වැළඳගත්තා. ඒ සිංහල අපිට මෙහෙම කතා කරන්න බෑනේ කියලා හිතනවා වෙලාවකට. මේ එච්චරකට ලස්සනයි ඒ ඇක්සන්ට් එක කියලා අපි කියන්නේ. නෑ ඒ විතරක් නෙවෙයි. අර පටන් ගන්නකොට මොකද්ද අපිට අර හඬ තුලනයක් අපි වොයිස් බැලන්ස් එකක් දෙනකොට කොහොම මොකද්ද කිව්වේ? මම කිව්වේ අද ඉරිදා මගේ මතක හැටියට ඊයේ සෙනසුරාද මට දැඩිව විශ්වාස කරන්න පුළුවන් හෙට සඳුදා වේවි කියලා. ඒ තමයි මේ අරුන් ඩැස් බණ්ඩාරනායක මහත්මයාගේ තියෙන මේ අනන්‍යතාව. අනන්‍යතාව. කදමල්ලේදී අපි දැක්කෙත් ඔන්න ඔය කියන ගති ලක්ෂණයම තමයි. හොඳයි. හොඳයි. මගේ වම් අත පැත්තෙන් ඉන්න අයව තමයි අපි දැන් අඳුන ගන්න හදන්නේ. ඔබ දුටුවනින් හඳුනනවා. ඇත්තටම කිව්වොත් අපි හඳුන්වා දීමක් කරන්නට ඕනේද කියලාත් හිතෙන තරම්. මුලින්ම අපි අයිබෝවන් කියන සෝදානම් වෙන්නේ මේ බුද්ධදාස විතානාරච්චි මහත්මයාට. ඔබතුමා මේ නිවේදකයෙක් විතරක් නෙවෙයි අපි දන්නවා බොහොම දක්ෂ නළුවෙක් කියලා කියනත්. ඉතින් ඔබතුමාගේ දක්ෂකම් දැකපු ප්‍රේක්ෂකයෝ අද දවසේදී ඔබතුමාව බොහොම ආදරෙන් ඔබතුමා දිහා බලාගෙන ඉන්නවා විස්තර දැනගන්න කැමැත්තෙන් ඉන්නවා කියන කාරණාව අපි දන්නවා. එහෙමනම් අයිබෝවන් කියලා පිළිගන්නවා එරිදා අයිබෝවන් වලට. ඒ වගේම තමයි ඊළඟට හඳුන්වලා දෙන්න අපි මේ බලන කෙනා රොස්මන් සේනරත්න මහත්මයා. ඇත්තටම කිව්වොත් ඔහු නිවේදකයෙක්, ඒ වගේම විවිධ ශාස්ත්‍ර හරහා පරතරටම ගිය කෙනෙක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඔබතුමාටත් අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ඉරිදා අයිබෝවන් වලට ආයිබෝවන් කියලා. ලක්මාලි ඔය රූපවාහිනිය ප්‍රවෘත්ති කියන්නේ එන්න කලින් අපි දැක්ක චරිත කීපයක් තිබුණා. ඒ චරිත අතර බොහොම හිතේ පළපදියම් වෙච්ච චරිත කීපයක්. හොඳින් ඇඳුණු චරිත කීපයක් තියෙනවා. රොස්මන් සේනරත්න මහත්මයාගේ ඒ හඬ ඒරුව ඒ සියල්ල හොඳින් මතකයි. හොඳින් අධ්‍යයනය කරලා අපි ප්‍රවෘත්ති කියවන්න එන්න කලින් ඔබ මේ දේවල් කොහොමද කරේ කියලා ඔබේ භාෂාවෙන් ඉස්සරවීම ඔබ කොහොමද මේ වැඩේ කරන්නේ ආදී දේවල් ගුරුහරුකම් කොට දක්වා ගත්ත කෙනෙක් තමයි ඔබ. ඒ වගේම බුද්ධදාස සිතානාරච්චි මහත්මයා මම හිතන්නේ ලංකාවේ රූපවාහිනී වැඩසටහන් අතර වැඩිම කාලයක වැඩසටහනක නිවේදකයෙක් විදිහට හිටපු කීප දෙනෙක් අතර එතුමා ඉස්සරහින් ඉන්නවා. ශනිදායි බොන්න වැඩසටහන කොච්චර කාලයක් ඔබතුමා මෙහෙම වුණා? අවුරුදු 15ක ශනිදා ඉරිදා දෙකම මම කළා. ශනිදා කරනවා ඉරිදා පහුදා කරනවා. එහෙමනම් අද බැරිද මේ වැඩේ ඔබතුමාට කරගන්න? නෑ නෑ කරන්න. ඒ අතීතය මතක් කරගන්නත් ඒක. හොඳයි. එහෙමනම් ඉතින් අපිට කතා කරන්න අවසර දෙන්න. දැන් අපි මේ ජාතික රූපවාහිනිය අද මේ වැඩසටහන පවත්වන්න නැත්නම් අද මේ වැඩසටහන වෙනුවෙන් මේ අය කැඳවා ගන්න හේතුව සාමාන්‍යයෙන් මේ උදවියත් එක්ක අපි කතා කරන්නේ ඉතිහාසය. කොහොමද ඒ කාලේ වැඩසටහනක් ඉදිරිපත් කළේ, කොහොමද ඒ ඉතිහාස කතාව. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසය නෙවෙයි. ඉතිහාසයෙන් කොහොමද මේ අය මේ වර්තමානයේට බොහෝ දේවල් අරගෙන අවිල්ලා ඉන්නේ. වර්තමාන කාලේ කොහොමද මේ අය ගත කරන්නේ. මම කැමති නෑ මේ විශ්‍රාමිකයි කියන වචනේ පාවිච්චි කරන්න. නේද? ඒක නේද? එහෙම තාම එහෙම කලාවක් ඇතුලේ නැත්නම් ඒකේ තියෙන මේ හැකියාවකට විශ්‍රාම දෙන්න පුළුවන් කමක් නෑ නේද? විශ්වනාදන් මහත්මයා. ඔබ කියන එක හරි සතුටින් දැන් චමින්ද ලක්මාලි දැන් ආයිබෝන් වැඩසටහන ඔයගලන් දිගටම කරනවා. අපි ඒක ගෙදර ඉඳලා දැකලා අපි පරණ කාලේ ආයිත් මතක් කරලා ඒ වගේ ඔබ කියපු විදිහට එක එක වැඩසටහන කරනවා. තාම කලාකාරයෝ ආටිස්ට්ලාට බ්‍රෝඩ්කාස්ටර්ස්ලාට කවදාත් විශ්‍රාම නැහැ. ඒ වුණත් දිගටම පුළුවන් තරම් ඉස්සරහට අලුත් දේවල් බලාපොරොත්තුෙන් වැඩ කරගෙන යනවා. නොලින්ටුන්න පහත්මයා ඒ කාලේ කරපු වැඩසටහනේ මතක් වෙනවද ගෙදර අපි දකින්නකොට වර්තමාන පරම්පරාව දකින්නකොට? මොකද මේ ඔයාලව බලනකොට මතක් වෙනවා. නමුත් මම සාමාන්‍යයෙන් දැනටත් මම මේ වැඩසටහන් කරනවා ටෙලිවිෂන් එකේ. ලංකාවේ නෙමෙයි, මම ඔස්ට්‍රේලියාවල මේ වැඩසටහන් කරලා මම ලංකාවේ රෙකෝඩ් කරලා ඔස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේ මෙල්බර්න් නගරේ. ඉතින් අපි කොහොමද කියන්නේ විශ්‍රාම ගියා කියලා නේද? එහෙම කිව්වොත් එහෙම ලොකු ආවනම්. ලොකු ආවනම්ක් වෙනවා. ඒක ඇත්ත. අරුණදාස් මහත්මයා දැන් චමින්ද ඇහුවා වගේ දැන් ඔබතුමාත් ගෙදර ඉඳලා අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් තරුණ පරම්පරාවක් දකිනවා. එතකොට දැන් ඔබතුමා කරන දේවල් එක්කලා මොන වගේ දේවල්ද හිතෙන්නේ දැන් මේ අපිව දකිනකොට? අදහස් කීපයක් හිතට මතු වෙනවා. එකක් තමයි මට තේරෙනවා එක කලෙක ඒ කියන්නේ මම මේ පැත්තට ඒ කියන්නේ රූපවාහිනිය කියන විෂය බාර ගන්න කාලේදී අර තාක්ෂණය කියන එක කොයි තත්වයක තිබුණාද, අද කොයි තත්වයේ ඇද්ද කියන එක තමයි මට හුඟක් වෙලාවට සංසන්දනය කරන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ කාලේ ලොකු පොරයක් ගියේ. හරියට මොකක් හරි ඉදිරිපත් කරන්න හරිම හටනක් ගෙනියන්න සිද්ධ වුණා. දැන් මම හිතනවා ඒක හුඟක් පහසු වෙලා තියෙනවා. ඉක්මන් වෙලා තියෙනවා. ක්වික් ෂිෆ්ට් කරන්න පුළුවන් මේ රූප රාමු මාරු කළා ඒවා මික්ස් අපි මේ වචනේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මික්ස් කරන්න ඒක අපූර්ව ලෙස කරනවා. ඉතින් අර අතීතේ නැත්නම් අතීතය කියන වචනේ එච්චර සුදුසු එකක් නෙමෙයි. අපි හිටපු කාලේ අර පොරය අද නැහැ කියන හැඟීමක් මට සමහරක් වෙලාවට යන්නේ ඒ පැත්තෙන් කාරණයක් දෙකක් මතක් වෙනවා. ඒ කියන්නේ අපි හරි සංගමයෙන් වැඩේ කරනවා කියලාද කියන්නේ? ඇත්තම මේ අරුණ කිවිදේ හරි. මොකද දැන් අපිට තියෙන equipment එහෙම හුඟක් හුඟක්ම දියුණු තාක්ෂණික උපකරණ තිබෙනවා. නමුත් ඒ කාලේ මට මතකයි මම ඇත්තෙන්ම මේ ටෙලිවිෂන් පටන් ගත්තේ රූපවාහිනී සංස්ථාවේ බිල්ඩින් එක ගහන්නත් ඉස්සෙල්ලා. මොකද අපි එතකොට අර මේ රූපවාහිනී SLBC එකේ පොඩි ස්ටුඩියෝ එකක තමයි අපි පටන් ගත්තේ. එතකොට ඒ කාලේ තිබුණේ මේ ලයිට් තිබුණේ ඩිනස්ප්‍රේටින් වල. ඒ වගේ තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ මේ මෙතන තිබුණේ අර ලේඩීස් හොකි ග්‍රවුන්ඩ්ස් කියලා. මෙතන රූපවාහිනී සංස්ථාව තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේක මේ හැදුවා. බිල්ඩින් එක මේ හදලා ඊට පස්සේ තමයි අපි මේ පැත්තට ආවේ. හොඳයි. මේ බුදුදාස මහත්මයා දැන් ඒ කියපු කාරණාත් එක්කලා දැන් ඔබතුමා ජීවිතේ බොහෝ දේවල් කළා රූපවාහිනියත් එක්කලා. කලාවට බොහෝ දේවල් කළා. ඊට පස්සේ දැන් දැනගන්න කැමති මේ වෙන විට කලාවත් එක්කලා කොයි වගේ ගමනක් යන්නද පටන් අරන් තියෙන්නේ? මොකද දැන් අපි කියනවා දැන් දේවල් කළේ වුණාට පස්සේ දැන් අපේ ජීවිතේ අපි වගකීම් අපේ තියෙන බර කරෙන් පැත්තකින් චුට්ටක් තිබ්බට පස්සේ අපේ ජීවිතේ අලුතින් යලිත් වතාවක් පටන් ගන්නවා වගේ දැනෙනවා කියලා. එහෙම දෙයක් දැනට දැනලා තියෙනවද? නෑ, මම ජීවිතේ අලුතින් පටන් අරගෙන නෑ. පරණ ජීවිතේම එහෙමම යනවා. එදත් අලුත් අදත් අලුත්. අදත් අලුත්. හැමදාම අලුත්. හොඳ උත්තරයක්. හැම දවසක්ම අලුත් දවසක් මිසක් පරණයි කියලා නෑ. මගේ ජීවිතේ පරණ වෙන්නේ නෑ. මේට අවුරුදු 25කට ඉස්සෙල්ලා මම ආයිබෝන් පටන් ගත්තේ. 2010 වෙනකල් එදාත් විදිහේ ජීවිතේම තමයි උදේ පාන්දර 3ට හැරෙනවා අපි ආයි බොන්න එන්න පහ වෙනකොට මෙහාට එනවා අදත් ආයි බොන්න නැති වුණත් උදේ 3ට නැගිටිනවා අනේ චමින්ද රෑ 9ට නිදා ගන්නවා අනවශ්‍ය විදිහට නිදි වරන්නේ නැහැ එතකොට බොහෝ විට අපි මාධ්‍යයේ ඉන්න අය කලාවේ ඉන්න අය හොඳ ප්‍රසන්න පුද්ගලයෙක් වෙන්න ඕන හැම කෙනෙක් බලන්න අපි වියපත් වුණාට අපි ජරපත් වෙලා නැහැ. හරි දැන් මම අවුරුදු 74ක්. හරි. ඒ කියන්නේ කාලය විසින් අපිව වියපත් කරනවා. නමුත් අපේ පැවැත්ම විසින් අපි හොඳින් ඉන්නවා. අපි හැම කෙනෙක් මෙහෙමයි. ඒ රහස් ටික අපිට කියලා දෙන්න අපිට වැඩසටහන ඉවර වෙන්න කලින් ආ. ඔව්. ඒක කොහොමද මේ ඔය වගේ වයසට ගිහිල්ලත් ඔය ඒ වයස කියන්නේ කායික මානසික ඇත්තටම කියලා මට පුදුම හිතුණා අර වයස කිව්වම අර ඉලක්කමක් විතරයිම කියලා හිතන්න ඇත්තටම වෙනවා අපිට නේද? මේ හැමෝගෙම වයස ගැන ඇහුවොත් එහෙම අපිට ඕක හිතන්න වෙනවා. ඒ නිසා අපි වයස ගැන අහන්නේ නැහැ. නොයලි නෝන්ට මහත්මයාගෙන් ඇහුවොත් එහෙම අපිට ඒත් හිතන අනේ අම්මෝ ඇත්තද කියලා. එහෙමයි. ඒක අපි අහන්නේ මේ ඉංග්‍රීසියෙන් කියනවා age is just a number කියලා ඉලක්කමක් තමයි. අපේ වයස කියන්නේ ඉලක්කමක්. අපි දැන් 60 ගානක් වුණත් අපිට මේ ඒ වයස දැනෙන්නේ නැහැ. මොකද අපි කරන වැඩ හැටියට අපි කරලා තියෙන වැඩ හැටියට අපිට මේ මං හිතන්නේ හොඳින් ඉන්න පුළුවන් මේ මේ කියන්නේ youthful විදියට ඉන්න පුළුවන්. ඔබට ඒ ගැන දැනෙන්නේ නැහැ අපිට ඒ ගැන පේන්නේ නැහැ. ඔව් දැන් අනිත් පැත්ත තමයි පේන්නේ. මට 74 කියන්නේ 47ක් වගේ තමයි දැනෙන්නේ. ඒක නම් අපිට පිළිගන්න ටිකක් අමාරුයි නේ. දැනෙන්නේ මම කිව්වේ වෙනෙන්නේ නෙමෙයි. දැනෙන්නේ. කියනකට කැමති නෑ. කමින්ද. මේ රොස්පනසේරාරත් මහත්තයා. මම දැකලා නෑ ඔබතුමා අර රූපවාහිනිය දකින්න කාලේ තින් පස්සෙත් රූපවාහිනියේදී අපේ ඉතිහාසය පුරා ඔබතුමා විවිධ අවස්ථාවල හම් වෙලා තියෙනවා. කිසිම අවස්ථාවක ඔය මූණ මේ නිකන් රෞද්‍ර පෙනුමක් තියෙන මූණක් දැකලා නෑ. දැකලා නෑ නේද? විශ්වනාදන් මහත්තයාත් නෑ. අපි හැමදාම ඔය වගේ ඉන්නේ. හිනාවර. මොකක්ද රහස? මම හිතන්නේ රහසක් කියලා දෙයක් නෑ චමින්ද ඔබ හැම මේ කියන දේ දන්නවා දැන් මේ ඉදාස කිව්වා මේ වයස ගැන ඔලුවට හිතලා මේ වයස වුණාට අපි භාග කරන විදිහට හිතන්න යන්නත් නාකා අපිට ප්‍රවේශමින් ඉන්න ඕනේ නමුත් අපේ චින්තන රටාව උඩනේ මේ සියල්ලම තියෙන්නේ අර කිව්වා වගේ වයස කියන්නේ ඉලක්කමක් පමණයි අපි හැමලිස්සෙම යහපත් විදිහට හිතන්න පුළුවන් නම් ඒ වගේම මම හිතන්නේ දැන් මම මේ ගත කරන්නේ ඇත්තටම ඔබ කිව්වට සමා වෙන්න ඔබතුමා ඒ කාලේ වැඩසටහන ඉදිරිපත් කරනකොට නොකරපු දෙයක් අපිට කරන්න වෙලා තියෙනවා මේ වෙලාව බැලීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර හැම දෙයක් තිබුණේ නැහැ නේද? නැහැ. අපිට වෙලාව බලන්න ඕන තප්පර කීපයක් මේක. හරි. මම හිතන්නේ චන්දරංග චමින්ද මේ අපි මේ හැම විටම අපි අපේ සිතුම් පැතුම් රටාව හුඟක් වැදගත් වෙන්නේ අපි හිතන විදිය අනුවනේ. අපිට හැමදේම හැම මොහොතෙම හොඳ දේ ගැන හිතන්න පුළුවන් නම් නරක දේවල් බැහැර කරලා ඉන්න පුළුවන් නම් ඒ ඇතුලේ අභ්‍යන්තරයේත් ඒක පිළිඹු වෙන දේ ගැන තමයි බාහිරවත් පේන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ ඒක අමුතු විශේෂයෙන් කියන්න දෙයක් නෙමෙයි රහසක් කියලා දෙයක්වත් නැහැ. එතකොට අපි එහෙම හිටියාම දැන් මම විශේෂයෙන්ම දැන් මේ කාලේ මම ඇත්තටම විශ්‍රාමික ඉන්නවා කිව්වොත් හරි. ඔබ කිව්වා එහෙම කියන්න එපා කියලා. නමුත් ඇත්තටම ඉන්නේ විශ්‍රාමික. නමුත් විශ්‍රාමික කාලය කියන්නේ ඇත්තටම අපි හැම කෙනෙකුට ලැබෙන දෙයක් තමයි විශ්‍රාමික කාලය. නමුත් විශ්‍රාම කාලික මම හිතන්නේ අපි උපයා ගන්න ඕන දෙයක් කියන එකයි. මොකද විශ්‍රාම වෙලා ඉන්නකොට තමයි ඇත්තටම අතීතයේ ආවර්ජනය වෙන්නේ. ආවර්ජනය කරනව නෙවෙයි ආවර්ජනය වෙනවා. දැන් ඔබ අහුවා ප්‍රශ්නයක්. දැන් කාලේ ඔබ හැම මේ වැඩසටහන ඉදිරිපත් කරනවා අපිට හැංගෙන්නේ කොහොමද කියලා. ඇත්තටම විශාල සතුටක් දැනෙනවා. ඒ එදා තිබුණු පරිසරය අද තිබුණු පරිසරය වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණික පහසුකම් මතින් හරි වෙනත් පහසුකම් මතින් වෙනසක් නැහැ. නමුත් ඔබ මම හිතන්නේ අපිටත් වඩා සාර්ථකව ඔබ පිළිපොළ දැන් මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. නවපරපුර එහෙමයි. ඒතර ඒ වැඩසටහන දිහා බැලුවාම අපිට විශාල සතුටක් ඇති වෙනවා. මොකද ඇත්තටම අපි කරපු වෘත්තිය නේද මේ දැන් මොම් කරන්න කියලා. ඒ එක්කම තවත් සතුටක් ඇති වෙනවා. නොයලින් කිව්වා වගේ අපිට අපි එදා වැඩසටහන් කළේ කොහොමද කියන එකත් අපිට ආවර්ජනය වෙනවා. ආවර්ජනය කරනවා නෙවෙයි ආවර්ජනය වෙනවා. ඉතින් කොහොමත් විශ්‍රාම කාලයේදී මම හිතන්නේ සම්පූර්ණ අතීතයේ ඒක තමගේ වෘත්තීය ජීවිතය පමණක් නෙවෙයි සමාජයේ පෞද්ගලික ජීවිතය පවා තමන් කළ කී දෑනේ මේ මතක ගබඩාවනේ රැස් වෙන්නේ. මේ ඇත්තටම මේ පරිගණක ගැන කතා කළාටම ඉතාමත්ම සූක්ෂමයි. ඉතාමත්ම සංකීර්ණ පරිගණකයි තමයි මේ අපේ මොළේ ඉන්නේ. ඉතින් අපි මේ කරන කියන දෑ හිතන දෑ මේ සියල්ල මේ ඉතින් ගබඩා වෙනවා. ඉතින් ඒක හොඳට ධාරණය වුණොත් හොඳයි. ඉතින් හොඳ දේ කරලා හොඳට ධාරණය වුණොත් ඕවා ආවර්ජනය වෙනවා විශ්‍රාමයේ කාලෙදී. මම හිතන්නේ ඒක තමයි දෙන්න ඕන හොඳ පණිවිඩය මේ තරුණ පරපුරටත් විශේෂයෙන්ම අපේ දුරාදරුවන්ට. අතම් මුල් යුගයේ ඉඳන්ම හොඳ දේවල් වලට ඇබ්බැහි වුණොත් හොඳ දේවල් වලට හිත යොමු කළොත් නරක දේවල් වෙන. ඒත් මේ ධාරණය වෙන්නේ මොකද්ද? ඔක්කොම හොඳ දේවල්. ඒව තමයි ආවර්ජණය වෙන්නේ අර විශ්‍රාම කාලයේදී. එහෙම නැත්නම් හැම කෙනෙකුටම පුදුවේ ලැබෙන කාලයක් තියෙනවා විශ්‍රාම කාලය කියලා. නමුත් ඒක බොහොම සුන්දර කාලයක් බවට පරිවර්තනය කරන්න ඇත්තටම මේක සුවිශේෂී ආයෝජනයක් කියලා මම හිතන්නේ. ඉතින් එතකොට අපි මේ අපේ දිවිපැවැත්මත් ඇයි මට ඔබ සමග hina වෙන්න බැරි? ඇයි මට ඔබ සමග බොහොම සුහදව කතා කරන්න බැරි? මොකද මේකට GST තියනවාද? එහෙම නැත්නම් ටැක්ස් එකක් වද්දක් තියනද නැහනේ. ඉතින් අපි ඒ එහෙම සුන්දරව ඉන්න පුළුවන් නම් ඒ පැවැත්ම දිගටම ගෙනියන්න පුළුවන්. ඒක ඉතින් මම හිතන්නේ දීර්ඝ කාලින Tamanටත් යහපතක් වෙන ක්‍රියාවලියක් කියලා මම විශ්වාස කරනවා. අහුණා නේදක් මා කිව්වද? අහුණා. ඒ විදියට වෙන්න ඕනේ. අද කාලේ හොඳ දේවල් කරලා සහ හොඳත් එක්ක ඉන්න ඕන. එහෙම වුණොත් තමයි අනාගතේ සතුට වෙන්න පුළුවන්. ඔබ හොඳ දෙයක් කියවා. මේ විශ්‍රාම දේවියත් එක්කලා අපි මේ දත්ත ගබඩාවක් අපේ තියෙන්නේ. මේ දත්ත ගබඩාව අපි හරි විදියට පාවිච්චි කරනවා නම් මේ තරුණ අවදියේදී අපේ හරි විදියට දත් අපි ගබඩා කරගන්න ඕනේ කියන කාරණාව නේද? දැන් මේ ගබඩා කරගත්ත දත්තත් එක්කලා අපි අපේ දිවිය බොහොම මේ සුන්දර වගකීම් එක්ක ගෙවනවා කියලා. මම අහන්න කැමතියි මේ සුන්දර වගකීම් කිව්වහම ඔබ දකින විදිහට මේ සුන්දර වගකීම් gederදී කොයි විදිහටද දකින්නේ? සමහර විට ඔබ ඔබේ දිවියේ දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නකොට බොහෝ විට අපි සිදුවෙන දෙයක් අපි දන්නවා මේ තමන්ගේ දුවා දරුවන් රැකියාවලට යනවා මේ වගේ දේවල් හින්දා මුණුබුරු මිනිබිරියන් එක්කලා ගත කරන්න බොහොම සුන්දර අවධියක් ලැබෙනවා බොහෝ අයට. විශ්වාස කරනවා ඔබටත් එහෙම ලැබෙනවා ඇති කියලා. දැන් ඒ ජීවිතය ගැන අපි කතා කරොත් ඒ සුන්දර වගකීම් ගැන අරුණ ඩයිස් මහත්මයා මොකද කියන්නේ? මට මිනිබිරියක් නැහැ, දරුවොත් නැහැ. ඒක නිසා පොඩ්ඩක් වෙනස්. ඔබේ ඒ රාමුවට මම 100%ක් ඇතුළු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් සුන්දර නැතුව නෙමෙයි. කුමක් හේඳ ඔබ සහ අපේ රොස්මන් කියපු දේවල් හුඟක්ම වැදගත්. අපේ ඒ ගබඩා කරපු දේවල් යොදා ගන්නට පුළුවන් තමුන්ගේ ප්‍රයෝජනයට නෙමේ අනුන්ගේ වාසියට යොදා ගන්න හැකියාව තියෙනවා. එක විදියකින් බොහෝ අය කියන්නේ යවුණ අය වෙන්න පුළුවන්, නැත්තම් මගේ પરම්පරාවට අයිති අය වෙන්න පුළුවන්. අදහස් වමාරු කරලා කාරණා අපකින් ලබා ගන්න සතුටු වෙනවා. ඔය වගේ දෙයක් ඊයේත් සිද්ධ වුණා. මගේ වාහනය පොඩි කාර්මික දෝෂයක් සම්බන්ධයෙන් ඒක හරි ගස්ස ගන්න ගිය ස්ථානයේදී ඒ අය සමහරක් අහනවා කොහොමද මාධ්‍ය මේ කාලයේදී පැවතිය යුත්තේ, මොකද්ද කරන්න පුළුවන් මේක දියුණු කරන්න, මේ කලාව කියන එක කොයි දිශාවටද යන්නේ. දැන් මම මහදන මුත්තෙක් වෙන්න කැමති නෑ, නමුත් අපි දන්නා වූ දේවල් ප්‍රකාශ කිරීමෙන් ඒගොල්ලන් එක විදිහකින් තෘප්තියක් ලබනවා. ඒ හිටපු එක්කෙනෙක් කිව්වා කොච්චර දේවල් තියෙනවද අපිට ඉගෙන ගන්නද කියලා. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් මේ මොකක් හරි දායාදයක් අපි බාර දුන්නාය කියලා. අනිත් ඒ වගේ දේවල් ওই අවස්ථාවල් නිතරම වතු වෙනවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන්. ඒක කෝණයක් ඔය කියපු කාරණේ මේ සුන්දර කෙනේ. එක කෝණයක් මම මේ දැන් කිව්වේ. ඒ වගේ තවත් ඒවා තියෙනවා. හැබැයි අනිත් අයටත් අපි අවස්ථාව දෙමු කියන්නේ. ඇත්තට මට දෙන්නෙක් ඉන්නවා, 3 දෙනෙක් ඇත්තටම. හැබැයි මට මේ ඇත්තෙන්ම එයාලත් එක්ක ගැවසෙන්න විදියක් නැහැ, මොකද ඔයාලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් නමුත් හැම වෙලාවෙම අපි මේ WhatsApp වල නැත්තම් මේ video chats, Facebook video chats වල එහෙම අපි හැම වෙලාවම කතා කරනවා. සතියට 2 සැරයක් විතර කතා කරනවා මගේ මිනිබිරියන් එක්ක. මට ඉන්නවා 3 දෙනෙක්, ගැහණු ළමයි 2 දෙනෙක්, පිරිමි ළමෙක්. ඉතින් මං හරිම සන්තෝෂ වෙනවා, මොකද ඒගොල්ලන් එක්ක මට පොඩි පොඩි කතන්දර කියන්න පුළුවන්. මගේ ජීවිතය ගැන, ඊට වැඩිය මගේ වටේට වෙන දේවල් ගැන. මං හිතන්නේ වැඩියෙන්ම අපේ මේ වයසේදී මං හිතන්නේ අපි ක්‍රියාශීලීව ඉන්න ඕනේ. මොනවා වුණත් මොකද ඇක්ටිව් වෙන්න ඕනේ. නැත්තම් අපි මං හිතන්නේ අපි එහෙම නිකන් අයිනකට වෙලා ඉන්නවා. විකල වෙනවා. ඔව් ඒක තමයි. ඉතින් මං හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. බොහෝ විට අපේ රටේ ඔය මේ විශ්‍රාම යන වයස එනකොට නැත්තම් ඔය රැකියාවෙන් ගෙදර නවතින කාලේ වුණාම බොහෝ දෙනෙක් කරන ඔය වැඩේ නේද? නිකම්ම ඉන්න බොහෝ වෙනවා. ඒක තමයි. හැබැයි ඔබතුමී මං දන්නවා අර කිව්වා වගේ හරිම ක්‍රියාශීලී කෙනෙක්. ඒ කතාව වටිනවා අපි හැමෝටම කියන්නකෝ. ඔව් ඉතින් ක්‍රියාශීලී කියන්නේ මොනවා වුණත් හරියට කරන්න ඕනේ. ඊට වැඩිය මේ දැන් මොකක්වත් කරන්න නැත්තම් මේ කියන්නේ වැඩක්වත් කරන්න නැත්තම් එන ඇවිදින්න. එච්චරයි. මොකද මේ ක්‍රියාශීලී භාවය තියන්න ඕනේ. අපි ඒක ඉතාමත් වැදගත්. මොකද නැත්නම් අපිට මේ අපේ මේ සෞඛ්‍යයත් එච්චර හරි නැහැ. ඉතින් මම හිතන්නේ ඒක හුඟක්ම අවශ්‍යයි. මම කොහොමද වුණත් මම මේ හුඟක් වැඩ කරනවා ඇත්තට දැන් වුණත් මම ට්‍රේනින් කරනවා මේ ඔන්ලයින් ට්‍රේනින් කරනවා මේ ඉංග්‍රීසි භාෂාව ටෙලිවිෂන් ප්‍රසන්ටේෂන් උත් මම ට්‍රේනින් කරනවා ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඔක්කොම ඉතින් ඒ නිසා මම හිතන්නේ මට ක්‍රියාශීලී විදියට ඉන්න වෙනවා කොහොමද ඉතින් ඒක මම හිතන්නේ ඉතාමත් වැදගත් මට ඒ කියන්නේ අර තවම කාලේ වැදගත් කාරණේ තමයි මේ නොයලින් එක ප්‍රකාශ කරුවේ නැහැ टेलीविजन पत्तको नीमें प्रेजेंटेशन के इदिरीपात कराने को अदास प्रकाश कराने को मे व्यापार के अंत पावा तुम्हें सेवा सेवा सपय नम आई थिंक वयस मुन मुनवा वुना देंगे अत्यम मे टीचर के कुन्हाम ओन वयस के दी थमा दानगान दानगास्त देवाल उगानाने पुलवा थिंक अत्यम मम के यानो ने मम मे मे ट्रेनिंग पटांगाते मम रूपवाहिनी इन काले හුඟක් මේ මගේ මේ ෆෑන්ස්ලා ලියනවා එයාලට ඉගෙන ගන්න ඕනේ කියලා. ප්‍රොනන්සියේෂන් වැඩිම උච්චාරණය කරන විදිය. ඉතින් මම ඒට පස්සේ තමයි මං හිතුවා මම එහෙනම් ඒගොල්ලන්ව ට්‍රේන් කරන්නම් කියලා. ඒක තමයි අපේ මගේ මුල. මේ කියන්නේ ට්‍රේනින් වලට. ඒ කියන්නේ ඒ කාලේ කරපු දේවල් වලට වඩා වගකීම් සහගත දේවල් සමහර විට දැන් කරන්නේ. ඔව් නේ. ඔව්. අපි අර කිව්වට විශ්‍රාම දිවියේදී අර සුන්දර ජීවිතයක් ගත කරනවා මේ තමන්ගේ දරුවෝ මුණුබුරෝ එක්කලා ගත කරනවා මේ ඔක්කොමත් එක්කලා ඔබතුමිය බොහොම වැදගත් දෙයක් කිව්වා මේ අපේ සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕනේ අඩුතරමේ මොනවා හරි දෙයක් නැත්තම් ඇවිදින්න හරි ඕනේ කියලා මේ විශ්වනාද මහත්මයා මම අහන්න කැමතියි දැන් මේ සෞඛ්‍ය ගැන කතා කරනකොට ඔබතුමා හොඳ සෞඛ්‍යයකින් ඉන්නවා හොඳ පෞරුෂයකින් ඉන්නවා කියලා අපිට පේනවනේ මේ හැමෝම अरे किवा वगे अभी हेमोम में अरे वयस के इलाकमक वितराय के ओप्पु करबो पिरिसक तमय में इन्ने ओबतुमा कोहमद में होंद सौख्य जीवितक सौख्य संपन्न जीवितक गत करन कोई वगे देवल द कराय महितने पुलवान तरंग हित संतोषिंग අපි තියාගන්න ඕනේ දැන් අපි රොස්මන් සේනරත්න කියපු විදියට අපි මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කලා ක්ෂේත්‍රයේ වැඩකරන අපිට අවස්ථාව ලැබුණා ඒක ඊතා වාසනාව අපි වාසනාවන්ත අපි it's a blessing කියලා මම හිතන්නේ දැන් අපි නොහිලින් අරුණ ඩයස් බණ්ඩාරනායක කියපු විදියට අපි හැම වෙලාවම ක්‍රියා we have to work all the time තව ඒ කාලේ අපි දැන් තාම අපි ටෙලිවිෂන් මාධ්‍ය වලින් රේඩියෝ අහනවා ටෙලිවිෂන් බලනවා මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට අපිට දැනෙනවා දැන් අරුණ කියපු විදිහට අපි දිගටම වැඩ කරපු කාලෙන් තාක්ෂණ පැත්තෙන් එච්චර දියුණු වෙලා නැහැ. අපි ඔක්කොම මේ වෙලාව ඉගෙන ගත්තා. ඒ වෙලාව අපි ගොඩක් දේවල් කරා සමහර වෙලා මිස්ටේක්ස් උත් කරා ඊට පස්සේ අපි කරෙක් කරා. දැන් අපි ගෙදර සමහර වෙලා ඉඳලා දැන් ශමින්ද ලක්මාලිය උගලන්වාගේ තරුණ පරම්පරාව වැඩසටහන් කරනකොට ඉතා සතුටු වෙනවා. අපිට වැඩි මේගොල්ලෝ හොඳට කරනවානේ මේ ලස්සනට කරනවානේ දැන් තාක්ෂණ පැත්තකුත් දියුණු වෙලා තියෙනවා ඉදිරිපත් කරන දැන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා ඒ හින්දා මම හිතන්නේ තෘප්තිමත් වෙන්න ඕන කියලා අනිත් එක දැන් සෞඛ්‍ය පැත්තෙන් අහනකොට මම ගොඩක් දේවල් මිස්ටර් බුද්ධදාස විතානාරච්චි අපි දෙන්නම දෙකටම වැඩ කරලා තිනවා ආයිබෝන් වැඩසටහන විතරයි නෙමෙයි දැන් ඉතා විශේෂ වැඩසටහන් ගොඩක් අපි වැඩ කරලා තියෙන අපි දෙන්නම ටෙලි ඩ්‍රාමාස් වල රංගපාලත් තියෙනවා රංගන ඒ පැත්තෙකුත් අපි වැඩ කරලා තිනවා එයා මට ගොඩක් කියලා දීලා තිනවා කොහොමද දැන් උදේ පාන්දර නැගිටලා මේම කරන්න ඕන දැන් බයස කියන එක නිකන් නම්බර්ස් විතරයි ඒ වුණත් අපි කොහොමද වැඩ කරන්න පුළුවන් දිගටම දැන් කලාව කරනකොට ආටිස්ට්ලාට හරි නැත්නම් අර මීඩියා පර්සන්ට හරි වයස කියලා හිතලා නැතුව පුළුවන් තරම් අපි වැඩ කරගෙන ඉන්නකොට අපි මට හිතෙනවා චමෙන්ද මේ අපේ තියෙන වැරදි ප්‍රමිතින් තියෙනවා අපි හිතන 55න් පස්සේ විශ්‍රාමයි 60න් පස්සේ වයසයි කියලා. නමුත් WHO එක ප්‍රකාශ කරලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානය අවුරුදු 20ත් 70ත් තමයි තරුණ වයසේ කාලය කියලා. අපි 55 වෙනකොට නාකි කියනවා. මේ වැරදි ආකල්ප අපේ තියෙන්නේ. අපේ රටවල තමයි ඔය. ලෝකේ දියුණු රටවල අවුරුදු 80 ගියත් තරුණයෝ වගේ ඉන්නේ. වැඩ කරනවා ක්‍රියාශීලී කාර්යක්ෂමයි ඒ වගේ. දැන් මම මට කියන්න වෙන අර කාරණාවට අදාළව මටත් ඉන්න මොනුපුර මිනිපිරිය 6 දෙනෙක්. හරි. ලොකු මිනිපිරියට ඉස්සර කිට්ටුයි 18ක් විතර වෙනවා. බාලමෙක් කෙනාවුද 10යි මිනිපිරිය. මුණුපුරෝ 3 දෙනයි මිනිපිරිය 3 දෙනයි. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දුවලා දෙන්නයි පුතයි. ඒගොල්ලන්ගෙන් තමයි 6 දෙනාම බෑනලා දෙන්නෙක් ඉන්නවා, ලේලියෙක් ඉන්නවා. මගේ බිරිඳ ඉන්න ඔක්කොම ඉන්නේ අර නාලින් කියෝ වගේ ඔක්කොම මෙල්බන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම විතරයි තනියම ලංකාවේ ඉන්නේ. ඉතින් මම අර කිව්වේ උදේ නැගිටින 3ට. දැන් මම තමයි මගේ කැම ටික සූදානම් කරගන්නේ. උයනවා 3ට නැගිටලා උදේ උයනවා. උදේ දවසටම. ඊට පස්සේ මම ඇවිදිනවා කිලෝමීටර් 3ක් දිනපතාම. වැස්සත් මම වැස්ස පැවුවට පස්සේ කිලෝමීටර් 3ක් ඇවිදිනවා. මොකද ඒක හරිය අවශ්‍යයි. මේ අපි හිතන්න හොඳ නෑ මේ අපි දැන් වයසයි අපි දුර්වලයි අපිට බැරිය වෙන පෙර ගායනාසී එහෙම හිතන්න හොඳ නෑ. ජව සම්පන්න වෙන්න අනිත් එක තමයි අපි ජනතාව ඉදිරියේ පෙනී සිටින අය. ප්‍රසන්න වෙන්නට ඕනේ, ප්‍රියමනාප වෙන්නට ඕනේ. ඒ නිසා අපි මම මත්පැන් බොන්නේ නෑ. මත්ද්‍රව්‍ය භාවිතයක් නෑ. හරි? මම වීගන්. කිසිම සත්වමය ආහාරයක් මම ගන්නෙ නෑ. බුලත් ටිකක්වත් මම කන්නේ නෑ. ඒවා මේ අපි අනවශ්‍ය ඇබ්බැහිවීම් වලට පුරුදු වෙලා තියෙනවා මේ සමාජයේ. ඉවෙන් සතම අපි අප්‍රසන්න වෙන්නේ දැන් ඊර නිදිවරලා බීලා හිටියනම් මේ ප්‍රසන්න බව නැහැ නිකන් නිදි මලානිකතියකින් ඉන්නේ ප්‍රසන්ටස්ලා ඇක්ටර්ස්ලා ඇක්ට්‍රසස්ලා කලාවේ ඉන්න අය ජනතාව සතුටු කරන අය එන්ටර්ටේනර්ස්ලා ඉන්න ඕනේ හැම වෙලාවෙම ප්‍රබෝධයෙන් ප්‍රසන්න ප්‍රියමනාප විදිහට ඒක අපිට වගකීමක් තියෙනවා අපේ මේ ප්‍රේක්ෂකයන්ට මොන වයසේ වුණත් අපි විශ්‍රාම ගිහිල්ලා වුණත් අපිට වගකීමක් තියෙනවා. මොකද අපි මේ පාරේ යනකොට උනත් අපිව අඳුරනවා. එතකොට ඒක අපි හොඳට මේ ඒගොල්ලන්ට අපේ චරිතය පෙන්වන්න ඕනේ. මේ රූපහානි තිරය ඇතුලේ විතරක් නෙවෙයි බාහිරවත් අපි මේ දේ පවත්වා ගන්න ඕනේ. චමින්දාර විශ්‍රාම කියන වචනටත් මම එකඟ නැහැ. අදත් මම ටෙලිඩ්‍රාමස් 5ක වැඩ චිත්‍රපටිකට ඇග්‍රීමන්ට් අත්සන් කළා. ගිවිසුම් අත්සන් කළා. හරි? ඒ කියන්නේ දැන් මගේ වයසත් එක්ක මට ඒක විශ්‍රාම ගියා කියන්න බෑ. මම දන්නේ මම මැරෙනකල් විශ්‍රාම යන්නේ නැහැ. මේ යන තෙක්ම අවසාන මොහොත දක්වා විශ්‍රාම යන්නේ. විශ්‍රාම කියන්නේ විවේකයනේ. විවේක ගන්න. ඒක අපිට ගන්න පුළුවන් දවස් ඇතුළත විවේකයක්. විවේකය, විශ්‍රාමය, විනෝදය, ව්‍යායාමය සියල්ල ජීවිතේ හැමදාම අවශ්‍යයි. සීමාවක් තියාගන්න ඕනේ 55න් පස්සේ පෙන්ෂන් කියලා. මේ යන තෙක්ම ජව සම්පන්නව ක්‍රියාශීලීව කාර්යක්ෂමව ඉන්නට ඕනේ. එතකොට හැමදාම තරුණයි. තාරුණ්‍ය කියන්නේ වයස නෙමෙයි. कार्यक्षम भाव जव संपन्न भाव क्रियाशीलित्व सह आपके आकल्प सह वटिनाकम वैल्यूज एंड एटीट्यूड्स आकल्प सह वटिनाकम औदु देन අපි තමයි දැන් සමහර ජපානයේ ඉන්න සමහර මහාචාර්යවරු අවුරුදු 100යි තවත් විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා සමහර රටවල ඉන්න ක්‍රීඩකයෝ අවුරුදු 100යි මැරතන් දුවනවා අපි තමයි සීමා කරගෙන දැන් අපි 50 ඉන්නේ 55 ඉන්නේ ඒවා කියලා ජීවිතය අතහැරලා දානවා ජීවිතය අතහරින්න එපා මරණත් එක්ම ජීවිතේ ජීවත් කරවන්න ජීවිතේ විඳින්න ආස්වාදේ කරන්න ලෝකේ හරි සුන්දර තැන ලෝකේ හරි සුන්දර තැන ජීවිතේ සුන්දරත්වය විඳින්න මත් වෙන්න ඕනේ මත්පැන් වලින් නෙමෙයි సౌందර්යයෙන් මත් වෙන්න సౌందර්යයෙන් මත් වෙන්න ලස්සන කුරුළුගේ තහන උදේ නැගිටලා ලස්සන ලෝකේ දිහා බලන කොච්චර ගස් කොළන් තියෙනවද ජෛව විවිධත්වයේ තියෙන රටක් අපි සුන්දර දර්ශන තියෙනවා හැම වත්තකම ගහකොළ දිහා බලපහම උදේට කුරුල්ලෝ කී දිනේ කෑ ගහනද කන් දෙන්නේ කොච්චර කුරුණානේ ජීවිතේ සුන්දරයි ලෝකේ සුන්දරයි ජීවිතේ ආස්වාදේ කරන්න මරණ තෙක් මම නම් කියන්නේ ඒකයි ඔබත් එතකොට ඒ විදිහටම ආස්වාදේ ගන්න කෙනෙක්ද රොස්මන් සේනරත්න මහත්මයා ඔව් පැහැදිලිව මම හිතන්නේ ඔය මේ තියෙන ඉතාමත්ම හොඳ කරුණු ටිකක් ඉදිරිපත් වුණා දැන් මම පෞද්ගලික නම් හිතුවේ මම අපි දැන් ඔය ඔක්කොම කාරණා රඳාපවතින තමන් හිතන පතන විදිය අනුවනේ ඒක ඇත්තටම තමන්ගේ මනස තමවට තමන් හසුරවා ගන්න කියන කාරණාව උඩ දැන් මම මුල් යුගයේදීම දැන් ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණාම මම ඉංජිනේරු වංශයේ කටයුතු කළේ මේ මැදිරි භාරව. ඒතර මේ මැදිරි ඉඳන් වැඩසටහන ඔබලා වගේ ඉදිරිපත් කළා. මට ලොකු වාසනාවක් උදා වුණා. මොකද මම ඒ කාලේ හිතුවා එක කොටසකට පමණක් සීමා නොවි අනිත් අංශ වලිනුත් අත්දැකීම් ලබන්න. ඒක මගේ ඒ කාලේ තිබුණ ආශාවක්. මට උසස් අධ්‍යාපනයට වඩා මට කැමැත්ත තිබුණේ ඒ අත්දැකීම් ලබන්නේ. ඒ නිසා මට හැකියාව ලැබුණා මේ වැඩසටහන් නැති වැඩසටහන් කිව්වොත් ළමා වැඩසටහන් විචිත්‍රාංග සම්මුඛ සාකච්ඡා සජීව විස්තර විතර මේ හැම විදිහම වැඩසටහන් ඉදිරිපත් කරන අවස්ථාවක් නෙවෙයි. ඒක ලොකු වාසනාවක්. ඊළඟට එතනින් මම නැවතුනේ. ඊළඟට මම වාණිජංශයට යොමු වෙලා වාණිජංශෙත් මෙහි ප්‍රධානීය වශයෙන් කටයුතු කළා. සැලකියුතු කාලයක්. ඊට පස්සේ ප්‍රවෘත්ති අංශෙත් කටයුතු කළා. ඉතින් මේ හැම එකකින්ම අත්දැකීම් ලැබනකොට ඇත්තටම හුඟක් කාර්යබහුල වුණ නිසාම මගේ විනෝදාංශ අතපසු වුණා. එහෙම දෙයක් වුණා. දැන් මම මේ විනෝදාංශ තමයි දැන් ප්‍රයෝගික කරගන්නේ මේ කාලෙදී. මොකද මට ඒ කාලෙදී හුඟක් දේවල් මම ඒ කාලෙදිත් ඇත්තටම ওই තාක්ෂණික මෙවලම් එක්ක අත්දැක බැලීම් යම් යම් පරිවද කටයුතු කළා. නමුත් මට අතපසු චිත්‍ර ගීත රස වින්දනය සඳහා ඒකට මට චිත්‍රපට බැලීම සඳහා තිබුණේ නැහනේ. මොකද මම මේකේ මේ කටයුතු කරනකොට මෙතන දෘශ්‍ය සංකලනය කරන්න ඕන, තාක්ෂණික අධ්‍යක්ෂණය කරන්න ඕන, මේ මැදිරි බාරෝ මේ ලාම්පු සිල්ලම මයික්‍රොෆෝන බාරව කටයුතු කළා. ඒකට ඒ කරලා ප්‍රවෘත්ති කියන්න ඕන. මොකද සතියේ වැඩි බාර ගණනක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ළමා වැඩසටහන් ඔය කියන විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒකට ඒ කාලේ ඔය ජාතිකෝත්සව කිව්වහම අවුරුදු වෙසක් පොසොන් නත්තල් මේ හැම ගෙදර හිටියේ නැහනේ. ඉතින් අතිශයින්ම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. ඉතින් ඒකල තමයි දැන් මේ වසර කීපයකට ඉස්සෙල්ලා තමයි දැන් මට මදක් විවේක කාලයක් කියලා දැන් ලැබෙන්නේ. දැන් නම් ඇත්තටම මගේ කාලය මම හිතන මගේ ජීවිත කාලයේ සුන්දරම කාලය මේ කාලය කියලා. මොකද හේතුව දැන් සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්නේ. ඒතර මට අර විනෝදාංශ කෙරෙහි යොමු වෙන්න මට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මම ටිකක් කැමති දෙයක් තමයි චිත්‍ර ඇඳීම. දැන් චිත්‍ර ඇඳීම සඳහා මම දැන් කාලය ගත කරනවා. ඒ වගේම මම ගෙදර චිත්‍රපට බලන්න, හොඳ සංගීතයේ රස විඳින්න, හොඳ තාක්ෂණික උපකරණත් එක්කලා. ඉතින් මම හිතන්නේ සුන්දරම කාලය. ඉතින් අතරතර හිත මිතුරන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඉඳලා හිටලා හමු වෙලා වේලක් සප්පායම් වෙලා කාලය හොඳට කතා කරනවා. ඉතින් මම හිතන්නේ අර බුදුදාස කිව්වා වගේ ওই විස්්‍රාම කියන මේ අදහස ඔළුවට එන්නේ දැන් රජයේ සේවකෙක් වුණත් ඒ කාලේ තුන අවුරුදු 55 විස්්‍රාම ගන්නවා කියලා. ඊට පසු කාලිනේ ඒක ටිකක් වෙනස් වුණා. ඊට පස්සේ වයස නෙමෙයි ඇත්තටම බලපාන්නේ. තමන්ගේ මනස කොහොමද හසුරව ගන්න කියන එක. අපි හිතන විදිය අපි හුඟක් වෙලාවට ওই කාලයේ නිශ්චිත කාලයේ සේවය අවසන් කළාට පස්සේ හිතන මම දැන් රිඩන්ඩන්ට්. දැන් ඉතින් මම දැන් අවලංගු කාසියක් නේ කියලා තමන්ම මේ හිතෙන් හදා ගන්නවා. නමුත් අර කිව්වා වගේ අපිට කොයිතරම් ක්‍රියාශීලී වෙන්න පුළුවන්ද? ඒක නෙමෙයි වයසට යන්නේ හිත. නෑ නෑ. හිතෙන් තමයි හුඟක් ඇදුනේ. දැන් මේ රෝග පිළිබඳව කතා කරනකොටත් හුඟ දෙනෙක් ලෙඩ වෙන්නේ මානසිකවනේ. නමුත් වීරය කියන දේ තමන්ගේ ආත්ම විශ්වාසය ඇති කරගත්තොත් මේ ලෙඩ දුක් බොහෝ දුරට ඒවෙන් ගොඩ එන්න පුළුවන්කම තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම මට ටිකක් කියන්න හොඳද මන් දන්නේ. මට ලෙඩ රෝග අඩුයි. මොකද මම හිතනවා මම මේකට කොහොමද දරා ගන්නවා, මේක මම කෙලින් ඉන්නවා කියලා. ඇත්තටම ඒකේ ලොකු වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් කිව්වේ මේ හිතේ තියෙන ශක්තිය ප්‍රබලයි කියලානේ. ඉතින් අපි ඇයි මනසෙන් දුර්වල වෙන්නේ? දැන් අපි මේ දැන් අපි හුඟක් අය රැකියා විශ්‍රාම ගත්ත ගමන් මේගොල්ලන්ට හිතන්නේ ඒගොල්ලන් ඇත්තටම කඩාගෙන වැටිලා කියලා. දැන් ඉතින් නමුත් එහෙම නෙවෙයි. ඒ කාලේ අපි අපිට යොදා ගන්න පුළුවන් කොයිතරම් ධනාත්මක විදියට. ඒතර තමන් අනිත් එක විවිධ දේ පිළිබඳව අත්දැකීම් ලබා ගත්තොත් අර මම කිව්වා වගේ දැන් මම ඒකාංශයක පමණක් නෙවෙයි අත්දැකීම් ලබා ගත්තේ. මට උසස් අධ්‍යාපනයට වඩා මට කැමති වුණේ මගේ ඒ කාලේ කැමැත්ත තිබුණ නැත්නම් මට මට ඇත්තටම ඒ කාලේ නටත් විවිධ විශ්වවිද්‍යාලයට ගිහිලා යම් යම් දේවල් කරන්න හිතුණා. නමුත් මම හිතුවා ඊට වඩා මට වටිනවා මේ කියන විවිධ අංශ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබන්න. ඉතින් ඒ අත්දැකීම් ලැබුවොත් අපිට විවිධ ක්ෂේත්‍ර පිළිබඳව යම් යම් දේවල් පිළිබඳ දැනුම අවබෝධය ලබා ගත්තොත් අපිට ගෙදර දොර විදුලි පරිපථ පිළිබඳව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර පයිප් වැඩ වෙන්න පුළුවන්. ගෙදර කොයිකුත් වැඩ තියෙනවනේ කරන්න. ඒවට අනුයුක්ත වෙන්න පුළුවන්. නමුත් හුඟ දෙනෙක් ඒ ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ දැන් ඉතින් අපේ කාලේ දැන් අපි ටිකක් තැම්පත්ව ඉන්න ඕන කියලා. එහෙම නෙවෙයි, ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්කම. බොහෝ හොඳ පණිවිඩයක් දෙනවා අපේ රටේ හැමදෙනාටම. ඒ කියන්නේ විශ්‍රාමයයි කියලා අපි හිතාගන්න සම්මත කරගත්ත දේවල් ඇතුලේ අපි සුවය කියලා දෙයක් හොයාගන්නේ විවේකයෙන් නම් එය තවත් හුදු වචනයක් පමණයි. මේ සඳහා ප්‍රායෝගික භාවිතයක අවශ්‍යතාව පිළිබඳව මේ හැමදෙනාම කියනවා. ඒක හොඳින්ම පේනවනේ මේ මූණු ටික දිහා බලපුවාම නේද? ඔබ ආදරය කළ මූණු, ඒ මූණ වල තියෙන ජව සම්පන්නභාවය අදත් එහෙමමයි. ඒ නිසා එදා දැක්කේ මූණ වල ලොකු වෙනසක් අපිට අද පේන්නේ නැහැ. ඒ ප්‍රසන්න භාවය, ඒ ජව සම්පන්න බව මේ හැම දෙයක්ම තියාගෙන තමයි ඔවුන් ජීවත් වෙන්නේ. බොහෝ ලොකු අත්දැකීම් ගොඩක් තියාගෙන මේ අත්දැකීම් වලින් ඉදිරි පරම්පරාවකට ඒ අත්දැකීම් තිරින කරන්නට, ඒ අත්දැකීම් වලින් ඔවුන්ට උදව් කරන්නට සැදී පැහැදී සිටින පිරිසක් තමයි අද අපිත් එක්කලා ඉන්නේ. ඉතින් අද දවස ගැන කතා කරනකොට දැන් මේ ජීවිතේ එක අවධියක් පිළිබඳවනේ අපි මේ කතා කරන්නේ. විශ්‍රාම සුවය කියන කතාව, ඒ වචනේ කියන්න එපා කිව්වට අපි දන්නවා බහුතරයක් දෙනා විශ්‍රාම දිවිය කියලා තමන්ගේ ජීවිතයේ එක වයසකින් එහාට මම ඕන්න දැන් විශ්‍රාම ගිහින් කියලා හිතන්නට පුරුදු වෙලා තිනවා. මෙන්න මේ කියන කාලවකවානුවේදී සුන්දර වගකීම් තිබෙනවා. දරුමුණු පුරන් සමග කාලය ගත කරන්න ඕනේ. ඒ වගේම තමයි තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩිපුර ටිකක් හිතන්න වෙනවා. මේ හැම කෙනෙක්ම කිව්වෙත් ඒකයි. මොකද තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න නම් තමන්ගේ ව්‍යායාම කරන්න ඕනේ, මේ දේවල් කරන්න ඕනේ. ඉතින් මෙහෙම කතා කරනකොට අද දවසේදී අපිට මේ අනුග්‍රහය දක්වන අනුග්‍රහක බවතුන් පිළිබඳවත් පොඩ්ඩක් මතක් කරනවා. සමින්ද මොකද සෙලන් හරසර වලින් තමයි අද දවසේදී අපිට මේ ඉරිදා අයබෝන් සඳහා අනුග්‍රහය දක්වන්නේ. ඉතින් සෙලන් හරසර කියලා කියන්නේත් මේ විශ්‍රාම සුවෙන් ගත කරන ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී මේ උපන් දිනේට එහෙම නැත්නම් ශල්‍ය කර්මයකදී ඔබේ ඇසේ සුදේවත් කිරීමදී මේ වගේ බොහෝ දේවල් වලදී එතකොට ඔබේ ඇස් කණ්ණාඩි මිලදී ගැනීමේදී පොත්පත් වලට බොහොම ආදරය කරන මේ විශ්‍රාම සුවෙන් ගත කරන පිරිස අපි දන්නවා. ඉතින් මේ අයට වට්ටම් ලබා දෙනවා. මේ වගේ බොහෝ දේවල් ලබා දෙනට සෙලාන් බැංකුවේ සෙලාන් හරසර ගිණුමක් තිබෙනවා නම් ඔබට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව යලිත් අපි කතා කරමු ඉරිදා ආයුබෝවන් තුලින් මේ පිරිසත් සමග. ඉරිදා ආයුබෝවන් අපි අද වෙන් කරලා තියෙන්නේ අපේ ක්ෂේත්‍රයේ හිට ප්‍රවීණයන්ට. නැත්නම් ඔබ රූපවාහිනියෙන් දුටු මීට අවුරුදු ගානකට කලින් දුටු රූප කීපයක් වෙනුවෙන් අපේ ජාතික රූපවාහිනියේ හිට දවැන්ත චරිත. නමුත් ඔවුන්ගේ ප්‍රතාපවත් බව අදටත් ඔබ දකින්නකොට වෙනසක් වෙලා නැහැ. ඒ තරම්ම ඔවුන්ගේ ඒ කාර්යභාරය වගේම අදටත් ඔවුන් පවත්වාගෙන යන ඔවුන්ගේ ජීවිත කතාව ඇතුලේ තියෙනවා මහ පුදුමාකාර අර්ථ සම්පන්න භාවයක්. දැන් මේ විරාමයේ අතරතුර අපි අතර පොඩි කතා බහක් ඇති වුණා. කවුද මෙතනින් නායකෙන් වැඩි වයසක් තියෙන ආදී දේවල් පිළිබඳව. මොකද එයාගේ වයස කියාගන්න බෑ ඇත්තට. මේ ප්‍රශ්නේ අපි හැමෝටම ඔබටත් අනිවාර්යෙන්ම ඇති. දැන් ඒ අතර අපේ රොස්මන් සේනාරත් මහත්මයා කිව්වා මම වෙන්න ඕන මෙතනින් ඉන්න වැඩිමාල්ම කෙනා. කමක් නැහැ නේ මම එහෙම කියනවා. වයස කීයක් වෙනවද? 76ක් වෙනවා. 76ක්. අර හරි වයස වගේ තමයි කියවෙන්නේ ගියේ. අර මට මතක් වෙන්නේ ඒ දවස්වල අර ප්‍රවෘත්ති බලනකොට තිබ්බ රූපය. 76යි අදයි අතර වෙනසක් නැහැ. ඔව් ඒක නම් ඇත්ත. රොස්මන්ව බැලුවාම අපිට යාගේ වයස කියන්න බෑ. ඔව්. අපි බලමු මේ දවස්වල කරපු වැඩක්. ප්‍රවෘත්ති කියපු දෙයක් නෙවෙයි. නමුත් ඔබ අර කිව්වා වගේ ජාතික රූපයන් ඇතුලේ බොහෝ දේවල් සඳහා ඔබ දායකත්වය ලබා දුන්නා. ඒ අතීතයට අපි යමු. මේ ඔබේ මතකය. සකල ලෝක බෞද්ධ ජනතාවටම අතිවිශේෂ වූ මේ වෙසක් පුන් පොහොය දිනේදී අප ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දසවදාල පරිදි ශ්‍රාවකයන් විසින් දැක බලා සිත්හි සංවේගය උපදවා ගත යුතු ස්ථාන සතර වශයෙන් සඳහන් කළ අප ලෝතර බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබූ ඒ ලුම්බිනිය, උන්වහන්සේ බුද්ධත්වයේ ලැබූ ඒ බුද්ධ ගයාව, උන්වහන්සේ බුද්ධත්වයේ ලැබීමෙන් පසුව ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ ඒ බරණැස, එහෙම නැත්නම් පස්වග මහණුන් වෙත ප්‍රථම ධර්මදේශනාව ඉදිරිපත් කළ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ බරණැස, උන්වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාව යන ස්ථාන සතර, අති පූජනීය ස්ථාන සතර පසුබිම් කරගෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ප්‍රථම වරට බරණැස මිගදාය මූලගන්ධිකුටි විහාරස්ථානයේ සිට ඔබ වෙත ඉදිරිපත් කරන සුවිශේෂ සජීව විස්තර විකාශය බුද්ධ පූර්ණිමා ආරම්භ කිරීමටයි දැන් අප මේ සූදානම් වන්නේ. වෙනසක් නැහැ නේද? අර ඒක ඒ රූපරාමුදට වෙනස්තරකට වෙනසක් අපිට පේන්නේ නැහැ. ඔය කොයි කාලේ වගේ කරපු වැඩක්ද? මට මතක හැටියට 94 වෙන්න ඕන. උතන විශේෂත්වයක් වුණා මේක දැක්කාම. දැන් මට මතක් වුණේ ඔය කියන සජීව දර්ශන අපි ලබා ගත්තේ චන්ද්‍රිකා මාර්ගයෙන් ඉන්දියාවේ දුරදර්ශන රූපවාහිනී ආයතනය සම්බන්ධව. හදිසියේ මේ සජීව විකාශය නතර වුණා. දර්ශන නැතුව ගියා. දැන් මේ අවස්ථාවේදී මට සිද්ධ වුණා දැන් මේ මැදිරියේ සම්මුඛ සාකච්ඡාව පැවැත්වුවේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ අමරදේව ශූරීන්. එතකොට එහි බුද්ධගාය සිට සජීව ලෙස ඉදිරිපත් කළ වැඩසටහන මහාචාර්ය ජී.බී. දිසානායක. ඉතින් මේ අවස්ථාවේදී මට සිද්ධ වුණා කාලය අරගෙන මේට අදාළව යමක් සඳහන් කරන්න. මට ඒක හොඳ අවස්ථාවක් වුණා මේ තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. චන්ද්‍රිකා මගින් මේ රූප ගන්නෙ කොහොමද? එතකොට ඒ සම්පූර්ණ ක්‍රියාදාමය මටත් තේරුණේ නැහැ. මම හිතන්නේ විනාඩි 15ක් විතර වගේ ගියා. ඉතින් මේක හුඟ දෙනෙකුගේ ඇගීමට ලක් වුණා. ඒක මටත් හොඳ අවස්ථාවක් වුණා. ඇත්තට මේක ප්‍රයෝජනවත් කරුණු රසක් ඉදිරිපත් කරන්නට හොඳ අවස්ථාවක් උදා වුණා. කොයි සිද්ධිය දැක්කම මට මතක් වුණේ. ඒකත් මට මම හිතන්නේ අමතක නොවන සිද්ධියක්. ඔබ කොහොමද මේකේ මේ සාමාන්‍ය විහාරයෙන් ඉතලා ගත්තා වගේ මේ දර්ශන පෙළ මට පේන්නේ විදියට. හොඳයි මේ හැමෝගේ මේ වගේ කෙටි රූප පෙළක් අපි ළඟ තියෙනවා. දැන් බුද්ධදාස සිතානාරච්චි මහත්මයා කිව්වා වගේ මේ සම්නිවේදකයාගේ කාර්යභාරයට එහා ගිය කෙනෙක් නේ නේද රංගන ශිල්පියෙක් විදියට අපේ රටේ සියලු තැන්වල අරක් ගත්ත කෙනෙක් කියලා කිව්වොත් හරිය. තවත් දෙයක් තියෙනවා දැන් ඔබතුමා ගැන කියන්න ඕන දෙයක් තමයි හරි අමාරුයි වැඩක් කරන්න ගියාම අර මොකක් හරි දැන් අපිට කිව්වේ දැන් මේ විරාමය අතරතුරත් අපිට කිව්වා චමින්ද මෙන්න මේ වගේ දේවල් එපා භාවිත කරන්න එපා. අදටත් එහෙමයි වැඩසටහනක් ඉදිරිපත් කරනකොට යමක් අපිට වැරදුනොත් එහෙම අපේ මොබයිල් ෆෝන් එක ඔන් කරපු ගමන් බයට කෝල් එකක් එනවා. चमी दरदे कला व्यरदी मेक मेहम कराने मेक तमा प्रमितिय एवगे गुरुहर कम दिन मठ वितरकने मेरटे माध्य क्षेत्र बहुत दिन गुरुहर कम दिन गुरुवर किलबुतुमागन की अन्न पुलवा ये सियाल सहित उबे निर्माण के कुर्सा कपिट बल पुलवा अब पर परन मिथ्या कथा होने मुखद चार्ज गल्युगे काले इंदला मनमाल महात्म्यार तहनम मिला तिबुना එයාගේ විවාහ මංගල්‍ය දවසේදී මාමණ්ඩිව දකින්න එක මතකනේ. බොහොම ස්තුතියි ඔබ දෙපළට. මට දැන් පොඩ්ඩක් බාධා කරන්නට ඕනේ. අපි දැන් දැනගන්නට ඕනේ මේවා පටන් ගත්තේ කොහොමද කියලා. මේ විවාහ මංගල්‍ය මුළු ජීවිත කාලයම එකට ජීවත් වෙන්න කරන මේ සැලැස්ම. මං හරි කැමති ඒ වගේ දේවල් ආරම්භ වුණේ කොහොමද කියලා හොයලා බලන්න. ඔයගොල්ලෝ දන්නවා ඒක වෙන්නේ කොහොමද කියලා. වයස 21කට නැත්නම් 22කට ලබන. ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණ ගන්න. අවුරුදු 70ක් ගත වෙනවා. අවුරුදු 50ක් නීතිඥයෙක් හැටියට කටයුතු කළා. ඔබේ පසකින් ඉන්න ඔය සුදු හිසක ඇති කාන්තාව ඔබ සමග කැම්බෙල් 50000කට වඩා කාලයක් වෙනවා. ඒ වගේ දේවල් ආරම්භ වෙන්නේ කොහොමද? හොඳයි. ජෝත්සා එමලි දැන් ඔබට පෙන්වන්න යනවා ඒගොල්ලෝ අතර ඇති වෙච්ච සංවාද. ඒගොල්ලෝ ඉස්සල්ලාම දැනගත් දවසේ ඒගොල්ලෝ අතර ලොකු ලෙන්ගතුකමක් තියෙනවායි කියලා. ඒගොල්ලෝ කරලා පෙන්වන්න ඉස්සල්ලා මම කැමතියි ඔයගොල්ලෝ මතක් කරගන්න නම් ඔයගොල්ලන්ගේ තරුණ කාලේ විශේෂයෙන්ම ප්‍රථම ප්‍රේමය ඇති වෙනවා. ලොකු වෙනසක් නෑ නේද චමෙන්දේ? ඔය 1991 90 මේ අවුරුදු 31කට ඉස්සල්ලා බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කරපු अवर टाउन කියන නැත්නම් ඒක සිංහල පරිවර්තනයේ හිරුදහසගේ නාට්‍ය වේදිකාපාලකගේ චරිතය. ඉතින් මම හිතන්නේ බන්දුල විතානගෙත් අපි සිහිපත් කරන රූපවාහිනියට සම්බන්ධ වෙලා නාට්‍යංශ. ජීවිතේ පිළිබඳ විවරණයක් තියෙන නැත්නම් මේක මේ අව ටවුන් කියන කතාවේ තියෙන්නේ මේ ටොන්ටන් වයිල්ඩ් කියන ඇමරිකානු නාට්‍යකරුවාගේ නාට්‍ය ජීවිතය ගැන. ලදරු විය, තුරුණු විය, විවාහය, විවාහයෙන් පසුව මරණය, මරණයෙන් පසුව පවා ඒ ගැන කතා කරනවා. ඉතින් ඒ නාට්‍යක කටයුතු කියන්නේ අත් වශයෙන්ම ඉතින් ඒකත් එක්තරා විදිහක ජීවිතය පිළිබඳ විවරණයක් තමයි වේදිකා නාට්‍ය කියන්නේ. මම සතුටු වෙනවා මේ වගේ වෙලාවක හිරුදහස මේ ඔබ තෝරාගෙන ඔබේ නිෂ්පාදක කණ්ඩායම මේක තෝරාගෙන තික ලොකු දෙයක්. මොකද ඒක අර්ථවත් නාට්‍යයක්. බන්දුල විතානගේත් සිහිපත් වෙන රූපවාහිනිය හිටපු දෙකෙන්ම සම්පූර්ණයි. මේ මම හිතන්නේ නාට්‍ය කියන්නේ ජීවිතේ පිළිබිඹුවක්. ජීවිතය අපිට දකින්නට, ජීවිතේ තේරුම් ගන්නට, ජීවිතේ යථාර්ථය පසක් කර ගන්නට කරන නිර්මාණාත්මක කාර්යයක් වේදිකා නාට්‍ය කියන්නේ. සම මේ වෙලාවේ ඒක තෝරාගත්තේ ගැන මම ඔබේ නිෂ්පාදක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. අපි ඊට පස්සේ කවුද බලන්න? අපි දැන් ජීවිතේ එක අවධියක් ගැනනේ කතා කරන්නේ. එතකොට දැන් මේ හිරුදහස තෝරාගත් එකත් ඔබතුමා හොඳයි කියලා කිව්වා. අපි මේ විශ්වනාදන් මහත්මයාගෙත් එක කොටසක් බලමු රූපවාහිනියේ විකාශය වෙච්ච වැඩක ඒ කාලේ කොහොමද ඔබතුමාව පෙනුනේ කියලා. අම්මා. ஏன் இப்படி அழுறீங்களா அம்மா? என்னோட கதைங்க அம்மா. அம்மா அம்மா நீங்கள் தானே அண்ணா வரணும் வரணும் என்று பார்த்து கொண்டிருந்த நீங்கள் இப்போ என்ன மாளுறீங்கள்? நீ எந்த புள்ளையில போ. அம்மா நான் கல்யாணம் செய்யறது உங்களுக்கு விருப்பம் இல்லையே. நீ கல்யாணம் செய்யற பொம்பளை எங்கட ஆக்கள் இல்லையே. யாரா இருந்தாலும் என்னம்மா பொம்பளை நல்லா இருந்தால் கல்யாணம் செய்யறாங்க. இतिहासයෙන් වර්තමානයට ගෙන වටිනාකම් කොයි කාලේ වැඩක්ද මේ? මේක 99 2000 ඒ කාලෙන් තමයි පටිගත කරේ මේ ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අපේ තිලක් ගුණවර්ධන මේ රූපවාහිනී ඩ්‍රාමා ඩිරෙක්ටර් හිටියා. එයා තමයි ප්‍රොඩියුස් කරේ. රූපවාහිනී ආයතනයේට ප්‍රොඩියුස් කරපු එක උතුරු පුරුෂ සටන කියලා ටෙලි නාට්‍යයෙන් කොටසක්. ඇත්තටම මේක සිංහල ටෙලි ඩ්‍රාමා සීරීස් එකක්. ඒකෙන් පොඩි පොඩි තමිල් සෙග්මන්ට්ස් උත් මේ වගේ තිබුණා. හොඳයි ඒ අතීත මතකය. දැන් අපි යනවා ඊළඟට නොයිලින් හොන්ට මහත්මිය ඒ දවස්වල කරපු වැඩක් බලන්න. මේ දවස්වලත් අපිට රූපවාහිනිය අර කිව්වා වගේ පේනවා. නමුත් අපි බලමු ජාතික රූපවාහිනිය දවස්වල කරපු දේ. හොඳයි අපිට මේ දේවල් හොයා ගන්නත් ඕන අපිට මේ නේද අපි ළඟ තියෙන සංරක්ෂිත ඊටාම තියාගන්න දේවල්. පොකද අපි හරි වටිනවා. මේ අයගේ ජීවිත කතා. මට යත් මේ රොස්මන්ඩ් සේනාරත්න මහත්මයාගෙන් අහන්න ඕන දැන් වර්තමාන પરම්පරාව ඇතුලේ අපි දකිනවා අර කියන තාක්ෂණීය භාවිතය හරි වැඩි. ඒත් එක්කම උන්ගේ ජීවිතය හරි විනෝදකාමී බව හරි වැඩි අපේ යාළු මිත්‍රයෝ ළඟ තියෙන දේවල් මම මේ කියන්නේ. ඒ නිසා මිල මුදල් පරිහරණය ආදී දේවල් පිළිබඳව ඒතරම්ම ලොකු තැකීමක් නැහැ අපේ પરම්පරාවේ අතුලන්. හැබැයි එහෙම වුණොත් අපිට නොපෙනෙන අනාගතයේ දවසක තමයි අපිට විඳවන්න වෙන්නේ. ඔබතුමන්ලා කොහොමද ඒ කාලේ ওই දේ කළේ සහ ඒකේ ප්‍රතිඵල අද විඳින්නේ කොහොමද? මම හිතන්නේ මේක තමයි හුඟක්ම වැදගත් පණිවිඩයක් වෙන්නේ. මම හිතන විශේෂයෙන්ම අපේ තරුණ පරපුරටත් ඒ වගේම අපේ දුවදරුවන් මේ වැඩසටහන නරඹනවනේ. දැන් අපි මූල්‍ය පරිහරණය ගැන ඇත්තටම හොඳම ආදර්ශය මේ බෞද්ධ දර්ශනයේ සඳහන් වෙලා තියෙනවානේ. දැන් සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලි වෙනවා මේ තමන් උපයන මුදල් කොහොමද අපි පරිහරණය කළ යුත්තේ කියන එක. ඒක කියනවා මේ කොටස් හතරකට බෙදන්න කියලා. ඒ මුල් හතරෙන් එක තමන්ගේ දිනදා දෛනික අවශ්‍යතා සඳහා බිහිදම් සඳහා යොදා ගන්න කියලා. ඊළඟ කොටස යොදා ගන්න කියන තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා. ඊළඟ කොටස ඒ කියන්නේ තුන්වෙනි කොටස යොදා ගන්න කියන තමන්ගේ මූල්‍ය සම්පත් වර්ධනය කර ගැනීම සඳහා යොදවන්න කියලා. ඊළඟ හතරෙන් එක තමයි කියන්නේ ඉතිරි කරන්න කියලා. බැංකුවක ඉතුරු කරන්න කියලා. ඔව්. ඒ කියන්නේ මතු අවශ්‍යතා සඳහා ඉතිරි කර ගන්න කියලා. ඒතකොට මේ දැන් අද මේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද පිළිබඳව හඳුන්වලා දෙනවනේ මේ දැන් අද මේ මූල්‍ය කටයුතු පිළිබඳව විෂයන් පිළිබඳව. නමුත් මේ කියන කරුණෝ එදා වසර 2500කට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන ඒ අනුව කටයුතු කළොත් මම ඒකයි කිව්වේ විශ්‍රාම කාලයේ වුණත් දැන් විශ්‍රාම කාලය ඕනම කෙනෙකුට ලැබෙන දෙයක් නේ. නමුත් සුන්දර විශ්‍රාම කාලයක් කොහොමද අපි සම්පාදනය කරගන්නේ? ඒ සඳහා මේ කළමනාකරණය අවශ්‍යයි. මූල කළමනාකරණය අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවිත කටයුතු. ඉතින් වෘත්තීය ජීවිතයේ කටයුතුත් එහෙමයි. එතකොට තමන් හොඳ දේ එක් රැස් කරගත්තොත් හොඳ බුද්ධිමත්ව කටයුතු කළොත් සුන්දරම කාලය තමයි විශ්‍රාම කාලය කියලා මම අද විශ්වාස කරන්නේ. මූල්‍ය කළමනාකරණය ගැන කියනකොට පරාභව සූත්‍රයේ අනනසෝය ණය නැති සෝය බැංකුවකටවත් රජයටවත් පුද්ගලයෙකුටවත් මූල්‍ය ආයතනයකටවත් ණය නොවී ඉන්න පුළුවන් නම් පැහැදිලි ඒක සුන්දරයි. මම එහෙමයි. මොකාටවත් ණය නැහැ. හොඳයි අපි යමු නොයිලින් හොන්ට මහත්මියගේ අවස්ථාවක් බලන්න ජාතික රූපවාහිනිය වෙනුවෙන් ණය කළ ඉදිරිපත් කිරීමක්. Political assassination of the 20th century. Indira Gandhi's invasion of the Sikhs' holiest shrine, the Golden Temple in Amritsar, was thought to be the principal cause of her murder by two of her Sikh bodyguards. The emotional and political impact of the Indian leader's death made it one of the biggest... Bohoma tarunavadi ekak. වෙනසකට තියෙන අර පොඩක් සමසේ මම හිතන්නේ 84 වගේ. ඒ කියන්නේ ජාතික රූපවාහිනිය මුල්ම යුගයේ. ඔව්. තාමන කතාවද නේ? ඔව්. කොණ්ඩේ පාට චුට්ටක් වෙනස් කරලා තියෙනවා. චූට්ටක් විතර වගේ මට පොඩ්ඩක් මහත් වෙලා කියලා පෙවුණා. හැබැයි ඒක ලොකු වෙනසක් නෙවෙයි ඒ කාලෙත් එක බලලා මේ 84 කියන්නේ නේද? හරි කිව්වා වගේ අර මේ රූපේ වෙනස් වුණාට වැඩ වලින් වෙනස් වෙලා නැහැ. වැඩගත්කම තියෙන එතනනේ. ඇත්තම මට මේ දැන් ওই ස්ටුඩියෝ එකේ මේ නිවුස් මේ ඉදිරිපත් කරන මේ විජුවල් එක දැක්කහම මට මතක් වුණා විශේෂ දෙයක්. මේ ඇත්තම මම දැන් ඔය ට්‍රේන් කරනකොට උනත් මම මෙහි මේ රූපවාහිනි මේ සංස්ථාවේ වැඩ කරනකොට උනත් මම ට්‍රේන් කෙරුවා මේ ලීඩර්ස් ලව. ඒක මේ ඒක ගැන මම කියන්නේ ඒගොල්ලන්ට හැම වෙලාවෙම nerves of steel තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ අපි මේ Arun you might be able to ආත්ම ශක්තිය බොහොම දැඩිව තියෙන්න ඕන. ඔව්. මොකද දැන් අපි මේ ප්‍රෙසන්ට් කරනකොට සමහර වෙලාවට මොකක් හරි වෙන්න පුළුවන් අපි ඒක ගැන අපි කල්පනාවත් කරලා නැහැ. ඒක මොකක් හරි වෙනවා එකපාරට සිද්ධ වෙනවා. ඔව් සිද්ධ වෙනවා. ඉතින් මම මේ එක දවසක් මම ස්ටුඩියෝ එකේ ඉන්නකොට මම නිවුස් ප්‍රෙසෙන්ට් කරනවා ලයිව් සජීව්. හරිද? එතකොට මේ ඒ වෙලාවේ දොර ඇරුණා ස්ටුඩියෝ එකේ දොර ඇරුණා. සාමාන්‍යයෙන් දොර අරින්නේ නැහැ කවුරු වුණත් මේ සජීවී මේ විකාශයක් කරනකොට නිවුස් වැඩියෙන්ම. දොර ඇරිලා මම දැක්කා මේ අපි පුංචි බාධා කිරීමක් කරන අපි වෙලාව බලලයිමු. හරි ස්ටුඩියෝ එකේ දොර ඇරුණා ඊට පස්සේ ස්ටුඩියෝ එකේ දොර ඇරිලා මම මගේ මේ ඇස් දෙකේ මේ සයිඩ් දෙකෙන් දැක්කා මොකද මේ මම දැන් කැමරා එක බලාගෙන කතා කරන්නේ මම දැක්කා මේ 20 දෙනෙක් විතර එනවා ස්ටුඩියෝ එක ඇතුළට තුවක්කුත් අරගෙන ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා දෙපැත්තේ මේ බිත්ති දෙක දෙකේ ළඟ හිටගත්තා 10 දෙනෙක් විතර මේ පැත්තේ 10 දෙනෙක් ඉතින් මම ගැස්සුණා නමුත් මට අර නර්ව්ස් ඔෆ් ස්ටීල් කියන්නේ ඒක තියාගන්නම ඕනේ මොකද මට එහෙම බලන්න බෑ මොකද මම අපේ ප්‍රේක්ෂකකින් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ මැදිරට එහෙම කට්ටියක් ආවා කියලා නේ අපිට මොකක් දැන් මැස්සෙක් ඇවිල්ලා වුණා උනත් මුනේ අපිට මොකක්වත් කරන්න බැහැනේ ඉතින් මම මේ කැමරා එක දිහා බලාගෙන මම ප්‍රෙසන්ට් කරුවා මගේ මේ නිවුස් අයිටම් එක ඉතින් මේ දැන් මම හිතන්නේ විනාඩියක් විතර මට ඒ වගේ ඉන්න වුණා මේගොල්ලන් ඉතින් මම බැලුවා මොකද දන්නේ නැහැ මොකද මම තුවක්කුත් දැක්කා S2 S-Connect ඊට පස්සේ මේ මගේ ප්‍රෙසන්ටේෂන් පාර්ට් එක ඉවර වුණාට පස්සේ ස්ටුඩියෝ එකේ මේ සබ් කන්ට්‍රෝල් රූම් එකේ හිටිය එක්කෙනෙක් ප්‍රොඩියුසර් කිව්වා මෙයා ටොක් බෑක් එකක් අපිට තියෙන ටොක් බෑක් එකක් කියලා තියෙන කතා කරන්න පුළුවන් ස්ටුඩියෝ එකත් එක්ක එයා ඉඳන් මට කිව්වා බය වෙන්න එපා මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ මේ ආමි සෝල්ජර්ස්ලා මොකද මේ අපිට බොම් ත්‍රෙට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ බෝම්බයක් පුපුරන්න යනවා මේ ස්ටුඩියෝ එකේ. ඒකටත් වැඩි හපන්නේ. දැන් අරකින් බය නොවුනත් මේකෙන් බය වෙනවා ඊට පස්සේ. මගේ ප්‍රේක්ෂකයන් ඔක්කොම ඉස්සරහා මාව පිපිරෙයි කියලා. ඉතින් ඒ වුණත් අපි මේ හොඳට මේ අපේ නර්ව්ස් ඔෆ් ස්ටීල් කියන්නේ එකයි. මම කියන්නේ කොහොම හරි අපි හිත හදාගෙන අපි වැඩේ කරන්න ඕනේ. මොනවා වුණත්. දැන් ඔය කියන ආත්මවිශ්වාසය ආත්මශක්තිය කියන දේ පවත්වා ගැනීම දැන් අර කිව්වා වගේ පොදු මතයක් තමයි අපේ සමාජයේ තියෙන වයසට ගියාම වයසින් අපි වැඩි වයසකට ආවට පස්සේ අපිට හවුහරණක් තියෙන ඕන කවුරු හරි කෙනෙක් අපිව රක බලා ගන්න ඕන අපිට බොහෝ දේවල් කරන්න බෑ කියලා මානසිකව අපිට හිතෙනවා කියන අපේ සිතුවිලි තියෙන එහෙමයි ඔබ කොහොමද වර්තමානයේ අද කාලේ ජීවත් වෙන්න ඔය විශ්වාසය ගොඩ නගාගෙන තියෙන්නේ ඒ විශ්වාසය තාම මට තියෙනවා මොකද මම තනියෙන් මම ඉන්නේ මගේ ළමයින් ඔක්කොමලා ඉන්නේ ඕස්ට්‍රේලියාවල ඉතින් මේ මගේ නංගිලා ඉන්නවා මෙහි හැබැයි ගිහලා මගේ ගේ නෙමෙයි ඉන්නේ මම මගේ ගෙදර ඉන්නේ තනියෙන් හැබැයි මට බයක් නැහැ. දෙවියන් වහන්සේගේ පිහිට මට තියෙනවා. ඉතින් ඒ නිසා මට බයක් මොනවත් නැහැ. මම මගේ ජීවිතය ගත කරනවා. අර රොස්මන් සේනාරත් මහත්මයාගේ මම අහපු කාරණේ. දැන් අපි මුදල් හදල් පිළිබඳව හිතනවානේ තරුණ වයසේදී ටිකක් වැඩිනේ අපි එන්ජොයි කරනවා. ඒ අපි අපේ ජීවිතය ගෙවන්නේ හැමයි. අපි වයස ගැන හිතන්න ඕනද? කවදා හරි දවසක මට මේ වගේ ජීවිතයක් පවත්වාගෙන යන්න නම් මේ තරුණ කාලේ වගේ ඉන්න නම් මම මුදල් ඉතුරු කරන්න ඕන කියලා හැඟීමක් ඔබට තිබුණාද? මුදල් මමත් ඉතුරු කරනවා. ඇත්තෙන්ම ආයතරේ මම කියන්න ඕනේ දෙවියන් වහන්සේගේ මේ පිහිටෙන් තමයි මම ජීවත් වෙන්නේ. මගේ වැඩ මම කරා ගන්නවා. මට ජොබ් එකක් තියෙනවා. ඒක තාම මම කරාගෙන යනවා. මම ඇත්තෙන්ම විශ්‍රාම ලැබිලා නැහැ කියලා මම හිතන්නේ. මොකද මම රිටයර් වෙලා නැහැ. මම තාම වැඩ කරනවා. ඒක මං හිතන්නේ දෙවියන් වහන්සේගේ පිහිට. මේ හැමෝම කැමති නැහැ තමන් අර අපි කිව්වා වගේ වයසට ගියා කියන එක කියන්නේ. විශ්‍රාම ගිහින් ඒක කියන්න ඕනෙත් නැහැ. ඒ වෙනුවෙන් හොඳ තක්සේරුවක් දෙනවා අපේ රටේ සියලු ජනතාවට. නෑ අපිට ඉලක්කමක් විතරයි අපි වයසින් අපි ඉස්සරහට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපි තාම කායික මානසිකව හොඳ ශක්තිමත් තැනක ඉන්නවා. විශේෂම මානසිකව අපි තාම හොඳ තැනක ඉන්නවායි කියන එක මේ හැමෝම තාම හොඳින් අපිට පැහැදිලි කරනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන්පසුව යාලි නැවත හමු වෙමු. ඔව් එහෙමනම් අපි කතා කරමින් හිටියේ අද ඉරිදා අයබෝවන් තුලින් මේ අපේ එක්තරා යුගයක් වර්ණවත් කළ අදටත් ඒ වර්ණවත් භාවය ඒ විදිහටම පවත්වා ගනිමින් අපත් සමග එකතු වෙන ඒ වගේම දැයට යමක් තිලින කරන දුවදරුවන්ට යමක් උගන්වන මේ බොහෝ වගකීම් සමුදායක් දරන පිරිසක් සමග මේ අපි පුංචි වීඩියෝ ක්ලිප්ස් එහෙමත් නැත්නම් පුංචි කොටස් රූපවාහිනියේ ඒ කාලේ ගිය කොටස් නැරඹුවානේ හැබැයි එක කෙනෙක්ව ඉතුරු වුණා අරුණ ඩයස් බණ්ඩාරනායක මහත්මයා රූපවාහිනියේ බොහෝ දේවල් තියෙනවා පෙන්වන්න නම් හැබැයි අපි පුංචි කොටසක් තමයි දැන් පෙන්වන්න මේ සූදානම් වෙන්නේ අපි බලමු මේ මහත්තුරු දැන් මගෙන් අහනවා ඇයි අපි මේ ටයි අඳින්නේ කියලා. ඉතින් මං කිව්වා මේ සාමාන්‍යයෙන් අපි කැමරාව ඉදිරිපත් වෙනකොට එහෙම ලස්සන වෙන්න එහෙම අපි ටයි පටියක් බඳන් ඉන්නවා කියලා. ඒ මාතක අපි ළඟ ඔය ටයි අඳින්නේ නැහැ කියලා. ඇයි මොකද මේ බටහිර ලෝකයේ ඔයගොල්ලන්ගේ සිත විකෘති කළා කියනවා මේ ඉදිරිපත් වීමට ටයි අඳින්න ඕන කියලා. ඒගොල්ලන්ගේ අපි නම් ටයි අඳින්නේ නැහැ කියලා. ඉතින් මං හිතුවා වඩා හොඳයි ටයි එක නැතුව ගරවල සාක්කුවේ දාගෙන ඉඳලා මේ ප්‍රදර්ශනයට ගියා නම් හොඳයි කියලා. යන්න ඇතුලේ තියෙන ප්‍රදර්ශන ටික බලන්න. හොඳ හොඳ පාරක් දුන්නේ නේ. අර පටන් ගන්නකොට කියපු වචනේ වගේම තමයි. අද ඉරිදා ඊයේ සෙනසුරාදා කියලා හිතනවා හෙට අනිවාර්යෙන් සඳුදා වෙයි කිව්වා වගේ තමයි. ඔයාගේ හැම වැඩක්ම ලස්සනයි මේ. Thank you. මේ දැන් අපි ඒ කාලේ වැඩක් කරනකොටත් අපිත් එහෙම තමයි වැඩක් වෙනුවෙන් අපි සූදානම් වෙනවානේ. දැන් ඔබත් එක්ක කතා කරනවා අපි ඔබ සමග අද වැඩසටහනට පෙර ආතුව. ඒ කරපු දේ දැනටත් ජීවිතේ පවත්වාගෙන යනවාද? රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් නෙවෙයි. ඔළුවට යමක් ගන්න ඕන කියන දේ බලාපොරොත්තු ඇතුව දැනුම හොයාගෙන යන දේවල් වෙනුවෙන්. ඔව්. ඒ විදිහම තමයි අදත් කටයුතු කරන්නේ. ඇත්තටම මේ අවස්ථාව සුදුසුයි PM සේනාරත්න මතක් කරගන්න. මක්නිසාද PM සේනාරත්න තමයි අපගේ නිෂ්පාදකතුමා මේ කදමල්ල වැඩසටහන ඒක ජනප්‍රිය වුණා නම් ඒ වැඩසටහන PM ඒකට හුඟක් දායක වුණා. මක්නිසාද ඔහු කාරණා මට පැහැදිලි කරලා කියනවා දැන් මේක තමයි අපිට කියා ගන්න ඕන මේ විදිහට කරමු කියලා. එතකොට මගේ හිත හරි ගැස්ස ගන්නවා දැන් මොන කෝණයද අපි ඉදිරිපත් කරන්න කියන එක. නිකන් කටට ආපු දේ නිකම්ම වාචාලයක් වගේ දොඩන්න නෙමෙයි. නමුත් මොකද්ද මෙතනින් කරගන්න ඕන නැත්නම් මොන හරයක්ද මෙතන පවතින්නේ කියලා අපි දැනගන්න ඕන. ඉතින් අද වුණත් මම බොහෝ විට ඉක්මන් වෙන්නේ නැහැ මොකකටවත්. සොයා බලා තෝරා බේරා තමයි කරන දෙයක් කරන්නේ, කටයුත්තක් කරන්නේ. තෝරා බේරා බලනවා මේකට අර්ථයක් තියනවාද, මේක කාටද කියාගන්න අවශ්‍ය. බොහෝ විට සූක්ෂම විදියට කටයුතු කරන්න කාගේ හිත රිද්දවන්න අවශ්‍ය වන්නේ නැහැ. අර බුද්ධ කිව්වා වගේ. හැබැයි අපට යමක් උගන්වන්න පුළුවන් නම් නැත්නම් හිත හරිගස්ස ගන්න උපකාර වෙන්න පුළුවන් නම් එසේ වේවා. ඒක අපි වගේ බලා ගන්න ඕන. ඒක නිසා මං හිතන්නේ අර plan, ඒ කියන්නේ සූදානම් වීම ඉතාමත්ම වැදගත්. තව එකක් තියෙනවා. මෙවන් යුගයක බොරු කතා බෙහෙවින් යනවා. ඉතින් අර තෝරා බේරා ගැනීමේ වගකීම ඊට වඩා වැඩි අද වැනි කාලයක. මක්නිසාද මිනිස්සු කලබල කරන්නට උසිගන්නන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අශෝභන දේවල් බොහොමයක් මේ කාලේ සිද්ධ වෙනවා ඒ හේතුව නිසාම. ඉතින් මම මේ කියන්නේ අපගේ ඒ වගකීම අපි මොකක් කළත් අපි හිතන්න ඕන මේ කියන්න අවුදේ නැත්තම් මේ කරන්න අවදේවල් කොයි ආකාරයට බලපාන්නට යනවද තවත් කෙනෙකුට නැත්තම් පිරිසකට. අපට හැකියාවක් ඇත්නම් යහපත් දේ ඇතුළත් කරගන්න ඒ අවස්ථාව තුලදී එහෙනම් ඒක එසේ විය යුතුයි. ඉතින් අර ඔබගේ ප්‍රශ්නෙට නිකන් දල වශයෙන් මම මේ පිළිතුරක් දුන්නේ. ඇත්තටම අර කල්පනා කිරීම ශක්තිය තියෙන්න ඕන. නොලීනුත් හොඳ අදහසක් දුන්න කලින් අපගේ සිත දැඩිව තියෙන්න අවශ්‍යයි. කලබල නොවිය යුතුයි. ඉතින් සමහර අවස්ථාවලදී අපි බලාපොරොත්තු නොවූ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි සූදානමින් සිටිද්දී අපි දන්නවා ඒකෙන් කොහොමද මගහැරලා කරන දේ කරගන්න. ඒ කරන්න අවශ්‍ය දේ කරන්නේ කොහොමද කියලා. ඉතින් අන්න ඒ ඩිසිප්ලින් කියන එක තියෙන්න ඕන. ඔය දැනුම ඒ වගේම ඔය තාක්ෂණය පිළිබඳව කතා කරන්නේ විශ්වනාදන් මහත්මයා. ඒ දේවල් මේ අතීතයට පමණක් ආච්චි දේවල් නෙමෙයි. මේ වර්තමානයටත් අපි පවත්වා ගන්න ඕනද? ඔබ කොහොමද ඒ පිළිබඳව කරන විග්‍රහය? තාක්ෂණ ඔව් දැන් ගොඩක් ඩිජිටල්ස් ඒ වගේ අතරම අපි මේ වැඩසටහන පැත්තෙන් වැඩ කරන අභිවාගේ කට්ටියට තාක්ෂණ පැත්තෙන් හැමදාම දැන් අප්ඩේට් වෙන්න ඕන. දැන් බුද්ධදාස විතානාරච්චිගේ කියපු විදිහට නිතරම අපි අප්ඩේට් වෙන්න ඕන. each day is a new day, අලුත් day. so අප්ඩේට් වෙන්න ඕන. ඒක ඒකත් එක්ක කියන්න ඕන. ඒක තාක්ෂණ පැත්ත විතරයි නෙමෙයි. දැන් භාෂාව, උච්චාරණ, දැන් කියන ඉදිරිපත් කරන ශෛලිය, ඒ වගේ දේවල් ඉතා වෙනස් වෙලාම යනවා. ඒක ඔක්කොම දැන් අපි ෆීල්ඩ් එකකින් ඉන්නවා නම් දැන් එක එක වැඩ කරනවා නම් ඒ ගැන දැනගන්න ඕන කියලා මම හිතන්නේ. ඒක නන්දටත් ඒ දේවල් අතහැරලා නැහැ නේ. ඒක තමයි. නැත්තම් අපි අවුට් දැන් නොලියුත් කිව්වා අරුන් रॉस्मन किवा दें आपी विश्राम कीला කවදත් නැහැ අන්තිම වෙනකන් අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ඒ වගේ ඉන්නවා නම් දැන් ඒක තමයි කියන්නේ දැන් මම ගෙදර ඉඳලා අපි දකින්නකොට දැන් චමින්ද ලක්මාලික ඔගලන්ක වගේ කරනකොට අපි මම හිතනවා මේ මේගොල්ලන් කොච්චර දක්ෂ ප්‍රසන්ටර්ස්ලා දැන් ඒගොල්ලන්ට ටෙක්නිකල් පැත්තක ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. දැන් ඒ වගේ දැන් අලුත් ට්‍රෙන්ඩ් විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේ විතරයි නෙමෙයි දැන් ටෙලි ඩ්‍රාමාස් දකින්නකොට අපි හොඳ දක්ෂ ළමයි රඟපානවා. දැන් අපි කලින් අපි කරපු බලනකොට සමහර වෙලාව මම නම් මම අනිත් ගැන කියවනේ මම හිතනකොට මම කියන්නේ මීට වැඩි අපි හොඳට කරන්න අවස්ථාවක් තිබුණානේ. දැන් තාක්ෂණික පැත්තේ ඒ කාලේ එච්චර තිබුණේ නැහැ. දැන් ගොඩක් තිබුණා හින්දා දැන් අලුත් પરම්පරාවත් එක්ක අපි වැඩ කරන්න පුළුවන් විදියට අපිව තියාගන්න ඕන කියලා මම නිතරම හිතන්නේ. හොඳයි විශ්වනාදන් මහත්මයා ඒ කියපු කාරණාවත් එක්කලා මට අහන්න හිතුණා මේ රොස්මන් සේනාරත් මහත්මයාගේ මෙහෙම ප්‍රශ්නයක්. දැන් තාක්ෂණය දැන් දියුණුයි. තාක්ෂණයේ බොහෝ දේවල් අලුත් දේවල් එකතු වෙලා තිබෙනවා තාක්ෂණයත් එක්කලා. එතකොට දැන් රූපවාහිනී තිරය ඔස්සේ වේවා අපිව දකිද්දී බොහෝ විට හිතනවානේ මේ මෙන්න මේ කට්ටිය මෙහෙම කරනවා අපිට සතුටු වෙන්න පුළුවන් මේ අය ගැන කියලා. අපි වෙලාව බලලා මේමු ප්‍රශ්නේ අහන්න කලින්. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. ඔව් අර චමින්ද කිව්වා වගේ ඒ කාලේ තිබෙන්නේ නැති ප්‍රශ්නයක් තමයි ඔන්න ඔය වෙලාව බලන එක කියලා කිව්වා. හොඳයි මේ මම අහන්න කැමති දැන් ඒ අපි දැන් හිතනවා තාක්ෂණය ගැන. ඔබතුමා හිතනවාද ඒ කාලේ අපිට මේ විදිහේ තාක්ෂණයක් තිබුණා නම් අපි මීට වඩා ලොකු දෙයක් කරන්න තිබුණා කියලා වගේ හැඟීමක් කවදා හරි ඇති වෙලා තියෙනවද? මට ලක්මාලි ඔය විදිහට හිතන්න කිව්වොත් ඕක කෙලවරක් නෑ. මොකද දැන් අද තියෙන තාක්ෂණය වෙන්නේ හෙටේ තියෙන්නේ. දැන් මුල් යුගයේ ගත්තොත් අපිට විදුලිය බලය තිබුණේ නැහැ. ඒ කාලේ එතකොට රූපවාහිනිය ගත්තොත් ඊට පස්සේ විදුලි බලය ආවට පස්සේ කොයිතරම්නම් විපර්යාස වෙලා තියෙනවද මේ ලෝකේ. ඊළඟට අපි ඉලෙක්ට්‍රොනික යුගයක් ආවා. ඒක ඒ කාලේ තිබුණේ නැහැ. ඒ වගේ බොහොම දේවල් මේ කාලයගේ යෑමෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ තාක්ෂණය තිබුණා නම් කියලා ඒක නෙමෙයි හිතන්න තියෙන්නේ. නමුත් අද තියෙන නව තාක්ෂණය කොහොමද භාවිත කරන්නේ කියන එකයි වැදගත් සාධකය වෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් මේ කාලේ මම දන්නවා මේ තිරය මත ඇත්තටම මේ නම්ගම් සදාහන් කරන්න උනේ අතින් ලියලා. දැන් ඔය පාලක මැදිරියේ තියෙනවා FSS යන්ත්‍රය කියලා තිබුණා ලොකු යන්ත්‍රයක්. ඒතර ඒකෙන් තමයි අතින් ඇඳලා තමයි ඒ කියන්නේ කළු කොලයක අතින් ඇඳලා තමයි අක්ෂර නම්ගම් දැම්මේ. තිරේ එක ස්ක්‍රෝල් කරනවා. ඒ කියන්නේ ඒකේ උඩට යන්න සලස්වනවා. ඒ මත තමයි ඒ අනුව තමයි තිරේ මත දිස් වෙන්නේ. නමුත් අද සංකීර්ණ පරිකරණක පද්ධතිය ආශ්‍රයෙන් ඒ කියන්නේ බොහොම මෘදුකාංග තියෙනවා. ඒ සදා ඉතාම පහසුයි. මට මතකයි දැන් ඇත්තටම මම කියන්න සතුටුයි මට පුළුවන්කම ලැබුණා ඒ කාලේ 1982 ටෙලිෆෝන් යන්ත්‍රය නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ ඒ කාලේ ටෙලිෆෝන් යන්ත්‍රයක් ගැන අහලා තිබුණේ නැහැ. ඒතර ඒ කියන්නේ තාක්ෂණික මැගසින් ඒ කියන්නේ සකරාවලින් හොයාගත්ත කොහොමද ඒකේ මූලධර්ම කොහොමද ඒක හදන්නේ කියලා. නමුත් අත්දැක බැලීමක් කළා. අත්දැක බැලීමක් කළා පමණක් නෙවෙයි. ඒතර ඒ කාලේ හිටියා මේ මිස්ටර් වින්සන් කියලා එක්කෙනෙක් මේ පස්සල් නිර්මාණ ඒකකේ. එයාට කියලා ස්ට්‍රැටන් ඩයන් වලින් පෙට්ටියක් හදලා උඩ කැමරාවක් හයි කරලා ඒක සවිස්තරාත්මක කරන්න කියත් වෙලා යනවා. නමුත් අපි ටෙලිප්‍රොම්ප්ටර් එකක් බොහොම ඒකෙන් කිසිම ආකර්ශනීය ස්වභාවයක් නැහැ. ඒ ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රය අපි පාවිච්චි කළා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න. ඒතර ඒ ප්‍රවෘත්ති නොයින් අපි ඔක්කොම කට්ටිය පාවිච්චි කරා. ඒක වෘත්තිමය දෙයක් වාසිය වෘත්තිමය ටෙලිප්‍රොම්ප්ටර් එකක් නෙමෙයි. නමුත් ඇත්තටම අපි ඒක ඒ භාවිතයෙන් අපි උපයෝග කරගත්තා. ඒතර ඒ තාක්ෂණයේ නොතිබුණු අවදී. නමුත් දැන් අද කොයිතරම් දියුණුද කියලා කියනවා නම් ටෙලිප්‍රොම්ප්ටර් යට අද වෙනම තිරයක් තියෙනවා තමන්ගේ රූපේ බලා ගන්න. එතකොට කැමරාව ඉදිරියේ දිස් වෙනවා පිටපත. දැන් ඒ කාලේ පිටපත වුණත් අකුරු 4ක් විතරයි උඩරම යොදන්න පුළුවන්. ඒතර අපි කියවන ගමන් මේ තල්ලු කරාගෙන පිටපත තල්ලු කරන්නේ. ඒතර අපේ අවධානය කීප පැත්තකට යොමු වෙන්න ඕන. ඉතින් මේ වගේ අපි අත්දැක බැලීම් බැලුවා. නමුත් එදා තිබුණු තාක්ෂණයෙන් අපි සෑහීමකටපත් වුණා. අපි සාර්ථක විදිහට ඒ කාලේ තිබුණා අපිට එකම තාක්ෂණ ශිල්පක්‍රමය තමයි ක්‍රෝමකී කියලා කියන්නේ. ඉතින් ක්‍රෝමකී තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මට මතකයි 1982 ආරම්භ කරපු වසරේදීම මේ දින උත්සවයට ආවා මේ ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නිලි නූටන්. ඒතර මේ නූටන් සමග අපි ඔය දෙවෙනි මෙදිරිය. ඒතර කැමරා දෙකයි තියෙන්නේ. ප්‍රවෘත්ති මෙදිරිය අපි සංගීත වැඩසටහනක්. ඒක අපි නිෂ්පාදනය කළා. ඒකටත් ඒ ක්‍රෝමා කී තාක්ෂණය පාවිච්චි කරනවා. එදා තිබුණු තාක්ෂණය උපරිම මට්ටමේ අපි භාවිත කළා. ඒ කාලේ පාසුකම් අඩුවෙන් තිබුණා නේද? පාසුකම් ඇත්තටම ඒ කියන්නේ ප්‍රාථමික තත්ත්වයේ තමයි තිබුණේ. නමුත් ඒක අඩුපාඩුවක් නෙමෙයි. නමුත් එදා තිබුණු තාක්ෂණය. නමුත් අද බලන්න තියෙන භාවිතේ අද මේ මාධ්‍ය වේදිකයෙකු සතු කාර්යභාරය කරන්න පුළුවන් කුඩා දරුවෙකුට. මොකද මේ ජංගම දුරකථනයෙන් පුළුවන් අතගිරි වලින් හඳුනලා ඕනම දෙයක් උත්පත්තිය ගන්න අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතර හිතන වගකීම පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. බුද්ධ කිව්වා වගේ ඒක ඒ ළමයාට අවබෝධයක් නැහැ මේ තමන්ගේ වගකීම් පිළිබඳව. නමුත් එයාත් මාධ්‍යවේදී. ඒ වගේ තාක්ෂණික ආසයි මෙච්චර තිබුණේ අපි වැඩසටහන පඩිකත් කරලා තියලා ටීවී එකේ හිටියා නේද? අපි දැන් ටෙලිෆෝන් එකකින් ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් අපේ වැඩසටහන පටිගත කරාට පස්සෙන් දැන් දවස් ගාන අපි තියාගත්තා ටෙලිකාස්ට් කරන්න නැතුව ඒ වගේ තිබුණා. දැන් අනිත් එක චමින්ද එක මට මතක් වුණා නොයිලින් කියන කාලේ දැන් අපි ඉතා ඇක්ටිව් වැඩ කරපු කාලේ යුද්ධ කාලේ අවුරුදු 30ක් අපි මේ ආයතනයේ දැන් ඉදිරිපත් කරපු ඒක ඒ වැඩසටහන් විතරයි නෙමේ ප්‍රොඩියුසර් විදියට අධ්‍යක්ෂ විදියට වැඩ කරේ. දැන් නම් අපි දැන් හොඳයි. දැන් කොයිවත් යන්න පුළුවන්. එන්න පුළුවන් පටිගත කරන්න පුළුවන් වැඩසටහන කරන්න පුළුවන්. ඒ කාලේ ඒ වගේ ඒ වගේ ගොඩක් ප්‍රශ්නවල තිබුණා. ඒ කාලේ අපි ඇක්ටිව් විදියට වැඩ කරා. දැන් you were telling about the, your experience when you were your soldiers came in and there was a bomb threat and something. ඒ වගේ කාලෙන් අපි වැඩ කරා loyal විදියට වැඩ කරා. දැන් සමහර වෙලාව හිතන්න අපි හිතනවා ඒක දැන් වාගේ කාලෙන් අපිට ගොඩක් වැඩ කරන අවස්ථාව ලැබුණා නම් ඊට වැඩිය අපි කරන්න තිබුණා කරන්න පුළුවන් කියලා හිතන්නේ. හොඳයි මේ හැමෝම වැඩි තියෙන්නේ තාක්ෂණි මේ හැමෝටම කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ කාල කළමනාකරණය කියන එකත් මේ අය හැමෝම හොඳින් දන්නවා. අපිත් එහෙම තමයි. ඒ නිසා පැයකමාරක් ඇතුළතදී මේ හැමෝගෙම කතා වෙනුවෙන් අපිට ඉඩක් වෙන කර ගැනීමෙදිත් ලොකු අර්බුදයක් තියෙනවා. දැන් ඔබ එහා පැත්තෙන් ওই වාඩිගෙන ඉන්නේ 1995 මගේ මතකයේ විදිහට නම් දනුබස් නාමානයේ ජාතික රූපවාහිනියේ ප්‍රබල නිර්මාණයක් බවට පත් වුණා. විකාශය වුණු ටෙලිනාට්‍යයක්. එහි හොඳම නළුවා හරනේ බුද්ධදාස ස්ථානාරච්චි මහත්මයා. හැබැයි නළුවාගේ භූමිකාවෙන් එහාට ගිහිල්ලා අර ප්‍රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීමෙත් පුරෝගාමියෙක් බවට පත් වුණු නිසා එතුමාගේ අපිට අඩුවක් වෙනවා මේ අපේ කාර්යයේ කොටසක් අපි විකාශය නොකළොත්. අපි බලමු ඒ කාලේ කරපු වැඩසටහන. මම අපි මේ වගේ වෙලාවක තවත් මම හිතනවා අවධානය යොමු කළ යුතු දෙයක් තිබෙනවා. අපි දකිනවා දැන් අද වෙන මිට විද්‍යුත් මාධ්‍ය අපේ රටේ කිසියම් ප්‍රමාණයකට රටට සාපේක්ෂව පුළුල් ලෙස පැතිරලා තියෙනවා. ඇයි ඉතින් අපි රැස්වීම් සඳහා කාලය ගත කරන පෝස්ටර් කටවුට්ස් එතකොට ප්ලාස්ටික් කොළ වලින් පාරවල් සරසනවා පාරේ අඳිනවා. මේකෙන් පරිසර දූෂණය වෙනවා. අනවශ්‍ය වේදමක් වෙනවා. මිනිස් ශ්‍රමය යනවා. කාල නාස්ති වෙනවා. අනතුරු වලට මුහුණ දෙනවා. මිනිස් අතර ගැටීම් ඇති වෙනවා. මේ වළක්ව ගන්න පුළුවන් නේද මේ විද්‍යුත් මාධ්‍ය මේට වඩා පළල් ලෙස පාවිච්චි කළොත් අපේ ඉදිරි සතවර්ෂයේදීවත් ඉදිරි කාලයේදීවත් ඒ අදහස් කරනවා කොහොමද? ඒකම නිවැරදි අදහසක්. මම හිතන්නේ මෙන්න මේ අපි තාක්ෂණය ගැන කතා කළා. නමුත් sannivedana ආයතනයක මම හිතන්නේ ජාතික රූපවාහිනියට විශේෂ වගකීමක් තියෙනවා. සමාජ මතය සකස් කිරීම, සමාජයේ දැනුවත් කිරීම. දැන් බලන්න මම නිදර්ශනයක් කියන්නම්. අවුරුදු 10ක් විතර වෙනවා අපි අධිවේගී මාර්ග පිහිටවලා. අධිවේගී මාර්ගවල කිසිම තැනක නැහැ මේ හයිවේ කියලා. තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය Southern Express Way කියලා. හැබැයි අපේ කට්ටිය සමාජය කියන්නේ හයිවේ කියලා. හයිවේ කියන වචනේ ඉංග්‍රීසි වචන තේරුම මහා මාර්ග. මේ රූපවාහිනිය ඉස්සරහ තියෙන පාරත් හයිවේ එකක්. මේ හැමතැනම තියෙන හයිවේස්. අරක හයිවේ නෙමෙයි එක්ස්ප්‍රස් හයිවේ එක. නමුත් අපි ඒකට හයිවේ කියන අනිත් ඒවාට නිකන් පාරවල් කියනවා. පර්ණගාරු පාරත් හයිවේ. දැන් මේ දැන් ඒගොල්ලන්ගේ දක්ෂිණ අධිවේගී මාර්ග වෙබ්සයිට් එක තියෙන්නේ www.xway.lk කියලා. xway මං හිතන්නේ අපිට මාධ්‍යයට පුළුවන් වෙන්න ඕනේ මේ වැරදි භාවිතයක් සමාජයේ තියෙනවා නම් ඒක නිවැරදි කරන්නට මාධ්‍ය විසින් යෝජනා ගන්න. මම ඒක කිව්වා අපි කතා කළෙත් එහෙමනේ. මේ සමාජයේ බොහොම ගතානුගතික ඔය යනවා. නමුත් මාධ්‍යයට පුළුවන් වෙන්න ඕන මාධ්‍ය කරුවාට ගතානුගතික නිදැල්ලේ අයාලේ යන සමාජයක් යහපත් සාර්ථක ප්‍රශස්ත මතවාදයකට ගොනු කරලා ගන්න. ඒක මාධ්‍ය වගකීමක්. මාධ්‍යයේ ඉන්නට ඕන ජනතාවට ඉස්සරහින් කියන්නේ මාධ්‍ය ප්‍රමුඛයි කියන එක නෙමෙයි. මාධ්‍ය ලක්ෂ ගානකට කතා කරනවා. දස ලක්ෂ ගානකට සමහර ලෝකෙටම කතා කරනවා. එතකොට මේ නිවැරදි ප්‍රශස්ත යහපත් මත සමාජගත වෙන්නට ඕනේ. අපි කවුරුත් කලේ ඒක තමයි. ඔව්. ආධිකාරවට තියෙන වගකීම. ඔව්. අපේ වගකීමෙන් බයක් නැති කෙනෙක් තමයි අපේ බුද්ධදාස විතාරාජ්‍ය මහත්මයා නේද? වේදිකාවට නැග්ගාත් ටෙලි නාට්‍යයක වුණත් රංගපාන චරිතත් එහෙමනේ. නිර්භයයි කියන්න ඕන දේ කියන්න ඕන දැනට කියනවා. ඒ වගේ ඒ දවස්වල අපේ සංවිධායය බන්නොල එහෙම තමයි කතා කරන්නේ. රටේ ඉන්නේ ඉහළම ජනාධිපති තුමියට පවා අපි මේ මෙතන ඉඳලා කතා කරන්න තදී අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ කතා කරන්න පුළුවන් ක්‍රමවේදයක් ආපහු ඉක්මනින් නැති වේවායි කියලා. නමුත් අපිට පුළුවන් ඒ දේ කරන්න. හොඳයි එහෙනම් අපි පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව යලිත් අපි හිරිදායිබන් සමග එකතු වෙමු. තාත්තේ බලාගෙන මේ බලන්න කොහොමද රිටයර් වුණත් හරි තාත්තා ආයෙත් වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. स्कूल वैन එක තාම නැහැනේ. මම කිව්වා එන්න ඕනේ නැහැ කියලා. විශ්‍රාම ගැප් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජේෂ්ඨ පුරවැසිගෙනුම සෙලාන් බැංකුව සුහදාඩක් ඇති දේශීය බැංකුව. රැඳී සිටින අප සමගම. සිව් සුවඳින් යුත් අමෘතා 4in1 සිත් සුවඳින් පිරේවා. विषन क्या है विषन क्या विश्वासनीय विषन क्या है people then අලුත් වෙලා ඩාලි බට්ල වෙතින් දිස්න දෙන්න සෝදන්න එතර ලාංකිකයන්ගේ සෞන්දර්ය චාරිකාව එතර ශ්‍රී ලංකන් ටැලන්ට්ස් පෙරවරු 11ට ජාතික රූපවාහිනියෙන් SLT මොබිටෙල් එකම එක සබැඳියාව බාධා නැති සීමා නැති SLT මොබිටෙල් හෝම් 4G දැන් පුළුල් ආවරණයක් සමග මාත් කැමති අහන්න කලින්ම ඕ කලින්ම ඉවරයි. කලින්ම? ඔව් කලින්ම. ආපස්සේ පඩිය. කලින්ම? කලින්ම. කලින්ම සල්ලි සමග කල්පිරීමේදී රක්ෂිත මුදලටම බෝනස් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. මේ පහසුව පෙන්වන එක විදියක්. MySLT app කියන්නේ පහසුවට කියන තවත් නම. අතන මෙතන හැමතැනම තියෙන සේවාවන් එක තැනකට ගෙන MySLT app දැන් සියලුම SLT Mobitel සේවාවන් වලට MySLT app හරහා එකවර පිවිසීමේ හැකියාව. SLT Mobitel එකම එක සැබඳියාව. ඉතිහාසය තමයි වර්තමානයේ පවත්වාගෙන යන්නත් වර්තමානයේ අනාගතය පෝෂණය කරන්නත් හේතු වෙන බොහෝ දේවල් අපිට සම්පාදනය කරන්න. ඒ නිසා අපි කතා කළේ ඉතිහාසයේ බිහිවුණු මහා දැවැන්ත චරිත. නමුත් ඒ ඉතිහාසයෙන් පවරන්න අපි සූදානම් නැහැ. විශ්‍රාම කියන වචනේ තවත් අර්ථයක් නැත්නම් වචනයක් පමණයි කියන දේ අද ඉරිදායි බොන්ඩ් වැඩසටහන පුරා හොඳින්ම අපි හේතුගත් දෙයක්. ඒ නිසා මේ හැමෝගෙම හිතවල තියෙන හයිය එදා වගේමයි. ඒ නිසා කයින් අපි යම් යම් තත්ත්වයන් වලට පත් වුණත් හරි ඉලක්කමෙන් වයසෙන් අපි යම් අගයන් සමග අපේ ජීවිතය පිළිබඳව කතා කළත් හිත තමයි අපි හැම මොහොතකම තරුණද වයසද කොතනද ඉන්න ඕන කියන එක පිළිබඳව තීරණය කරන්නේ. ඒ සඳහා හොඳ සාක්ෂියක් බවට පත් වුණා මේ චරිත. අපිට ආදර්ශ සම්පන්න රටට වැඩදායි කාර්යභාරයක් කළ ජාතික රූපවාහිනියෙන් බිහිවුණු මහා දැවැන්ත සම්පත්. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා බුද්ධදාස විතානාරච්චි මහත්මයාට, නොයිලෙන් හොන්ට මහත්මිය, රොස්මන් සේනාරත්න මහත්මයා, එස් විශ්වනාදන් මහත්මයා, අරුණ ඩැස් බණ්ඩාරනායක මහත්මයා අපේ මේ හැමෝම අපේ ගුරුවරු. ඒ නිසා ඔබට බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී භාවය වැඩි වැඩියෙන් ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට හරසර දක්වන්න තමයි අද මේ වැඩසටහන අපි මේ විදිහට සංවිධානය කළේ. ඔව් අපි අපේ අනුග්‍රාහක බෞතුන් ගැනත් පොඩ්ඩක් මතක් කරනවා. දයාබර වැඩිහිටි ඔබ වෙනුවෙන්ම තමයි සෙලාන් හරසර තිබෙන්නේ. ඉතින් සෙලාන් හරසර හරහා තමයි අද දවසේ දිරිදා අයබෝන් සඳහා අපිට අනුග්‍රාහකත්වය ලැබුණේ. එහෙමනම් අපි සූදානම් වෙනවා සෙලාන් හරසර වලින් ඔබට තිලිනයක් ලබා දෙන්නට. ඒ සඳහා ආරාධනා කරනවා සෙලාන් බැංකුවේ සෙලාන් වෙළඳනාම සම්බන්ධී කාරක සෙලාන් හරසර වෙළඳනාම සම්බන්ධී කාරක ඉරුණි කුලසූරිය මෙනවියට මේ සෙලාන් හරසර වලින් තමයි මේ තිලිනය ඔබට හිමිවන්නේ. අපේ කාලේ යුගයක් වර්ණවත් කළ බොහොම දැවැන්තෙන් පිරිසක් මුලින්ම වැඩසටහන ආරම්භ කරනකොට චමින්ද මම කිව්වා මේ අද වැඩසටහන අපිට බොහොම ඒ කාලේ වර්ණවත් කරන්න ඒ කාලේ කරපු දේවල් බොහොම සෙයින් හේතුපාදක වුණා. ඔව්. එතකොට මේ බොහොම මතක හිටින වැඩසටහනක් අද දවසේ. මම මේ නොයිලින් හොන්ට මහත්මිය කිව්වා මේ අපි හැමෝම මෙහෙම හම්බ වුණේ බොහොම කාලෙකින් නේද කියලා. ඒක ඊටාම දුර්ලභ අවස්ථාවක්. අපිටත් ඒ වාසනාව ලැබුණා ඔබ වැනි ජේෂ්ඨින් පිරිසක් සමග මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරා. අපි ඉන්න වරදක් එහෙම නෑ නේද අපි ආදී. උණු වරදට අපි සභාව වෙන්න. හැබැයි කතා නැවතුම ලැබෙයිද? අර කිව්ව සමහර විට. ඒ කාර්යය තමයි අපි වනිවරින් මාර්ගයට යොමු කරන්නේ. ඒ නිසා හැමදෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ආපහු ලැබුණොත් අවස්ථාවක් මේ වගේ සාකච්ඡාවකින් හැමදෙනාටම යහපතක් වේවා. ඉරිදායිබොන් නිමාවටපත් උනේ නැහැ. අපි ඉන්නවා. ඔබට නිදුක් නිරෝගී භාවය වේවා. ඉරිදායිබොන් තේමාවට කලින් ඔබ දැක්ක ප්‍රචාරක පට කිහිපය ඉතා වැදගත්. මැලේරියාව හා සම්බන්ධ තොරතුරු. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ මැලේරියාව හා සම්බන්ධව ඉතාම භයානකව කතා කරපු කාලයක් තිබුණා. අපි අද කොරෝනා ගැන කතා කරාට. නමුත් මේ මැලේරියාව හා සම්බන්ධ තිබුණු තත්ත්වය මේ මදුරුවාගේ විපරීත කාර්යභාරය පිළිබඳව අදටත් ලෝකේ කතා කරනවා. කතා කළ යුතුව පවතිනවා. ඒ නිසා අපිටත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතා විශාල මිනිස් ප්‍රජාවක් පවා ලෝකේ අහිමි වුණා මේ මැලේරියා රෝගය නිසා. ඔබට වහලා තියෙ වගේ දේවල්. ඒ කතා කරන්න හේතුවක් තියෙනවා. අද තමයි ලෝක මැලේරියා දිනය. එහෙම දිනයක් පවා ප්‍රකාශයට පත් කරලා තියෙන හිතේන බලසම්පන්න භාවය නිසා, හිතේන ප්‍රබලත්වය නිසා. ඒ නිසා අපි ඉරිදායි බොන්නට සරණ මේ අවසාන පැය භාගය වෙන් කරගත්තා. ඒ පිළිබඳව කතා කරන්න. ඔව්, ඒ සඳහා අපි මැදිරියට කැඳවාගත්ත පිරිස අපි හඳුනාගනිමු. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතා සිටිනවා. පැත්තෙන්ම අයිබෝන් ඔබතුමාට. ඒ සමගම කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිත වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීපිකා ප්‍රනාන්දු මහත්මිය පාඩි වෙලා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. අයිබෝන් කියලා ඔබතුමියවත් පිළිගන්නවා. ඒ වගේම මගේ වම් අත පැත්තෙන් ඉන්නවා මැලේරියා මර්ධන ව්‍යාපාරයේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා. ඔබතුමාවත් පිළිගන්නවා ඉද්දායිබෝන් වලට අයිබෝවන් කියලා. හොඳයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහත්මයා, මට මුලින්ම ඔබතුමා පැහැදිලි කරන්නකෝ මේ ලෝක මැලේරියා දිනේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඔව්, අද ලෝක මැලේරියා දිනය සමරනවා මේ 25 වෙනිදා. ඉතින් අර ඔබ මං හිතන්නේ ඔබේ අර ආරම්භක ප්‍රකාශයේදී කිව්වා අපි මේ කොවිඩ් වගේම මේ මැලේරියාව වැදගත් කියන එක. ඒක මේ හිත හොඳ ප්‍රකාශයක්. මොකද අද වෙනකොට අපි ගත්තොත් එහෙම ලංකාව මැලේරියාව තුරන් කරපු රටක් විදියට නම් කරලා තියෙනවා. හැබැයි අතීතයේදී එහෙම නෙවෙයි වුණේ. අතීතයේදී මේ මැලේරියාව රට තුල විශාල වසංගතයක් විදියට පැතිරලා තිබුණා අපේ ලංකාවෙත්. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම 1935ේදී මේ ලංකාවේ 80000ක් පමණ 8000ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. ලක්ෂ 5කට එහා රෝගීන් ඉඳලා තියෙනවා. ඇතැම් වාර්තා තියෙනවා මේ ලංකාවේ මේ ජනගහණයෙන් 50%කට පමණ මැලේරියාව වැළඳුණා කියලා. ඒකෙන්ම ඔබට හිතා ගන්න පුළුවන් මැලේරියාව කියන රෝග තත්ත්වය කොච්චර දුරට ජනතාවට බලපාලා තියෙනවද? රෝගීන් නැති වෙලා තියෙනවද කියන එක. එම තත්ත්වයේ සිට 2012 වෙනකොට අපේ ලංකාවේ මැලේරියා රෝගීන් වාර්තා වීම 0 දක්වා තත්ත්වයට අපි පැමිණියා. දිගු ගමනක් පැමිණියා. ඒ දිගු ගමනේදී විවිධ බාධක ඇත්තට එල්ල වුණා. උදාහරණයක් විදියට 1963 වගේ වෙනකොට අපි රෝගීන් සංඛ්‍යාව ඉතාම අවම කරලා තිබුණා. ඒ අවම කරලා තිබියදීත් ඉන්පසුව නැවතත් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වුණා. ඒ වැඩි වෙලා ඉවර වෙලා තමයි මේ 2012 වෙනකොට අපි රෝගීන් ලංකාවේ ඇතුළත රෝගීන් වාර්තා වීම මේ බිඳුවක් කරගෙන තියෙන්නේ. එතන ඉඳන් 2016ේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලංකාව මැලේරියා රෝගය තුරංකර රටක් විදියට නම් කරනු ලැබුවා. ඒක ඉතා විශාල ජයග්‍රහණයක්. ඇත්තටම කිව්වොත් මේ ලංකාව වගේ රටකට විශේෂයෙන්ම ලංකාව ආශ්‍රිත වටේ තියෙන ඇතැම් රටවල් වල මැලේරියා රෝගය පැතිර යන අවධියක සහ දැන් අපි බලන්න ඕන දෙයක් තමයි රට තුළද විදේශ රටවල් වලින් ජනතාව පැමිණෙනවා. එතකොට විදේශ රටවලින් ජනතාව පැමිණෙනවා කියන්නේ මොකද්ද? මේ මැලේරියා රෝගය තියෙන රටවල් වලින් ඇත්තටම මේ මැලේරියා පරපෝෂිතයා ඒ පැමිණෙන සංචාරකයන් එහෙම නැත්නම් පුද්ගලයන් හරහා රට තුලට එන්න පුළුවන්. එතකොට එහෙම මැලේරියා පරපෝෂිතයා ආවෙන් පස්සේ කොහොමද මේක පැතිරලා යන්නේ? මේ පැතිරලා යන්නේ වාහකයා ලෙස කටයුතු කරන්නේ මදුරුවේ. එතකොට මේ වාහකයා ලෙස කටයුතු කරන මේ මදුරුවන් රට තුල සිටිනවා. එතකොට අපි රටක් ලෙස මේ විදිහට මැලේරියාව තුරන් කරලා තියෙනවා මේ රට තුල පැතිර යාම. ඒ වුණාට ඕනම වෙලාවක මේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඇයි? මැලේරියා පරපෝෂිතයා රට තුලට එන්න හැකියාව තියෙනවා. ඒ වගේම එය පැතිර යාම සඳහා වූ වාහකයන් රට තුල තියෙනවා. ඒකෝර අන්නේ ඒකයි මේ මැලේරියාව කියන එක අපේ රටට ඉතාමත්ම වැදගත්. එතකොට අද වගේ ලෝක මැලේරියා දිනය ලෙස නම් කරලා තියෙන දවසත් ඇත්තටම අපිට ඉතාම වැදගත්. මොකද මේකෙන් අපි එකක් තමයි මහජනතාවටත් දැනුවත් කරනවා. විටින් විට දැනුවත් කරනවා මේකේ තියෙන වැදගත්කම. මොකද මේ කොවිඩ් වසංගතය එහෙම නැත්නම් ඩෙන්ගු වසංගතය වගේම මේ මැලේරියා කියන වසංගතයත් ඕනම වෙලාවක රට තුල ඇවිල්ලා පැතිරෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ඊටාම වැදගත් මේ මැලේරියා දිනේදී මේ සම්බන්ධව අපි කතා කරන එක, දැනුවත් කරන එක සහ මෙහි වැදගත්කම අවබෝධ කරගන්න එක. ඔව්. මැලේරියාවෙන් තොර රටක් විදියට ශ්‍රී ලංකාව නම් කරලා තියෙනවා. ඒක අපේ ලොකු ජයග්‍රහණයක් කියලාත් අපි සැලකනවා. නමුත් ඔබ කිව්ව ආකාරයට වෛද්‍යතුමනි රට තුලට නැවත වතාවක් මේ රෝගේ ඇතුළු වීමේ අවදානමකුත් අපිට තියෙනවා. ඒක නිසාම මේ මර්ධන ව්‍යාපාරය කියන එක මැලේරියා රෝගය මර්ධනය කරනවා කියන එක බොහොම වැදගත් කාර්යභාරයක් විදිහට තමයි අපිට සලකන්න තියෙන්නේ. වෛද්‍යතුමනි ප්‍රසාද් රණවීර මහතාගෙන් අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ කාර්යභාරය කොයි වගේද කියලා. මේක ඇත්ත වශයෙන්ම මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි රට තුල අර අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ නැවතත් මැලේරියාව ස්ථාපිත වීම වැළැක්විය යුතුයි. ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. දෙවෙනි කාරණය මැලේරියාවෙන් කිසිදු රෝගියෙක් මිය යා නොවිය යුතුයි. ඒක වැළැක්විය යුතුයි. මොකද අපේ අවසාන මැලේරියාව නිසා රෝගියෙක් මිය ගියේ 2007 වර්ෂයේ. ඊට පස්සේ මැලේරියා රෝගයේ මරණයක් වාර්තා වුණේ නැහැ. ඉතින් මේ සඳහා අපේ ව්‍යාපාරය නිතරම සූදානම් වෙනවා. ඇත්තටම දැන් අපේ ව්‍යාපාරයේ මූලික ඉලක්කය තමයි යම් පිටතින් පුද්ගලයෙක් මැලේරියා රෝගය සහිතව පැමිණියොත් ඒ පුද්ගලයා මදුරුවෙක්ට විසින් සොයා ගැනීමට පෙර අපි ඒ පුද්ගලයා හඹාගෙන සොයා ගන්නවා. ඒ අරගෙන ඒ පුද්ගලයාට සම්පූර්ණ ප්‍රතිකාර ලබා දීලා ඒ පුද්ගලයාගේ ඇඟෙන් ඒ මැලේරියා පරපෝෂිතයා ඉවත් කරනවා. මැලේරියා වල තව තියෙන දෙයක් තමයි ඒ පුද්ගලයාගේ ඇඟ ශරීරය තුල වසරක් පමණ කාලයක් ඒ අක්මාව තුළ සැඟවී තියෙන්න පුළුවන්. තිබිලා යම් අවස්ථාවකදී පරපෝෂිතය රුධිරයට මතුවෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මදුරු දර්ශනයක් වුණොත් ඒ හරහා නැවත පැතිරෙන්න පුළුවන්. එම නිසා මේ මැලේරියා වළක්ව ගන්නයි කියලා අපේ දැන් අතරම අපිට ගිය වර්ෂයේ වාර්තා වුණේ රෝගීන් 30 දෙනෙක් පමණයි. වර්ෂයටම ඉතාම අඩු සංඛ්‍යාවක්. මේ වර්ෂයේ මේ දක්වා රෝගීන් 7 දෙනයි වාර්තා වුණේ. ඒ 7 දෙනාගෙන් වැඩි පිරිසක් සියලුම දෙනා අප්‍රිකානු රටවලින් පැමිණි රෝගීන්. ඉතින් මේ වගේ රෝග සංඛ්‍යාව අඩු වුණත් අපේ හඹායම නවතා නැහැ. අපි අවදානම් කණ්ඩායම් අපි දන්නවා එන අවදානම් කණ්ඩායම් කවුද කියලා. ඒ කට්ටිය හඳුනාගෙන ඒව හරහා හඹායමක් තමයි අපි කරන්නේ. මේ සඳහා අපේ මැලේරියා මර්ධන මූලස්ථානයේ කාර්ය මණ්ඩල අමතරව ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම අපේ පිහිටවල තියෙනවා මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රාදේශීය කාර්යාල 27ක් තියෙනවා. ඒ 27ෙම නිලධාරීන් සහ කීට විද්‍යාඥයන් පරපෝෂිත වේදීන් ඒ සියලුම දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහජන සෞඛ්‍ය රසායන ශිල්පීන් ඒ සියලු දෙනාම එකම අරමුණක් වෙනුවෙන් දිවාරයන් නොතකා කටයුතු කරනවා. මොකද යම් අපි රෝගී හඳුනාගත්තොත් වහා ප්‍රතිකාර කරන්න ඕන. මොකද අපි ඒ ඉඩක් තියන්නේ නැහැ නැවතත් ඒක ඇති වෙන්නේ. මොකද අතීතයේ සිදු දේ නැවතත් වෙන්නේ කියලා. ඒක නිසා අපේ ව්‍යාපාරයේ මේ සෑම ප්‍රාදේශීය කාර්යාලයකම අපි එක්තරා විදිහකින් කියනවා අපි මැලේරියා රෝගියෙක් අපිට හම්බුණා කියලා. අපි කියන්නේ හරියට ගෙදරකට හොරෙක් පැනනවා වගේ. අපි බලන්නේ ඒ හොරා කොහොමද පැනලා තියෙන්නේ? කලින් මේ වගේ හොරෙක් ඇවිල්ලා තියෙනවද? ආයෙත් එන්න පුළුවන්ද? මෙයාත් එක තවත් ආපු කට්ටිය ඉන්නවද? අන්නේ වගේ අන්නේ ඒ ආකාරයෙන් අපි සොයා යාමක් තමයි අපි මැලේරියා මර්ධන ව්‍යාපාරය මගින් කරන්නේ. ඒ නිසා ඔබට නොපෙනුනාට ඒ මැලේරියා මර්ධනය කියන එක අපි හරියට අර රබර් බෝලයක් වතුරෙන් පාගගෙන ඉන්නා වගේ තමයි අපි මැලේරියා මර්ධනය කටයුතු කරගන්නේ. අපේ අවධානය ගිලිහි ගිය මොහොතක එහෙම නැත්නම් අපේ යම් සුළු හෝ අතපැසීමක් වුණොත් නැවතත් මැලේරියා වෙන්න පුළුවන්. එහෙම આવොත් අපිට වර්ෂ ඒක ඒ තත්ත්වය නැවත තුරන් කරන්න මොකද මේ ජනගහනයත් එක්ක දැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒක නිසා ඒ අවධානය අපි තීරුම් අරගෙන අපි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම ශක්තිය යොදලා තියෙන්නේ නැවතත් මේ අතීතයේ සිදු වුණු ඒ අමීරිය අත්දැකීම ඇති නොවෙන්න. මොකද ලෝකයේ අනිත් රටවල් මේ තාම සිහින දකින්න කොහොමද මේක මැලේරියා තුරන් කරන්න කියලා. නමුත් අපි ඒ දේ කරලා මීට අවුරුදු 9ක් කලින් කරලා තියෙනවා. අපි ඒක නිසා අපි ඒ අතින් අපි ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කිරීමයි අපේ ව්‍යාපාරයේ වගකීම. හොඳයි අපිට ලොකු වගකීමක් තිබෙනවා මේ කියන විදිහට චමින්ද. මොකද කොයි මොහොතේදී හෝ අපිට සිද්ධ වෙන්නට පුළුවන් මේ සඳහා ක්‍රියාත්මක වීම. අපි තව දුරටත් මේ පිළිබඳව කතා කරනවා පුංචි විරාමයක් අරගෙන. ලංකාවෙන් මැලේරියාව තුරන් කර ඇතත් පිටරට යන ඔබ නොදැනුවත්වම මාරාන්තික මැලේරියාව මෙරටට රැගෙන එනවා විය හැකේ. ආසියානු, අප්‍රිකානු, ලතින් හා දකුණු ඇමරිකානු රටවල සංචාරයට යන ඔබ සෑම විටම මැලේරියාව වැළැක්වීමට නොමිලේ සැපෙන ඖෂධ මැලේරියා මර්ධන ව්‍යාපාරයෙන් සතියකටවත් පෙර ලබා ගන්න. එවැනි සංචාරයකින් පසු වසරක් තුළ උණ වැළඳුනොත් මැලේරියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගන්න. ශනික හැමතු 0117 626 626. මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා ඔබත් දායක වන්න. හොඳයි ඉරදායි බවන් අපි කතා කරන්නේ මැලේරියා රෝගය හා සම්බන්ධව අදට යෙදෙන මැලේරියා දිනය වෙනුවෙන් කොරෝනා රෝගියෙක් හම්බ වුණොත් ඒ කොරෝනා රෝගියා වෙනුවෙන් කරන්න ඕන ක්‍රමවේදය අපි හැමෝම දැන් දන්නවා. නිතරම අධ්‍යයන ඇහිලා තියෙනවා. මම කැමති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීපිකා ප්‍රනාන්දු මහත්මියගෙන් දැනගන්න මැලේරියා රෝගියෙක් හඳුනාගත්තොත් මොනවද කරන්නේ? අතීතයේදී මැලේරියා රෝගයෙන් සතා ප්‍රතිකාර ලබාගත්තේ බාහිර රෝගාංශයෙන් සහ ඕනෑම රෝහලක සායන වලින්. එහෙත් අද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මුල් කොටගෙන අපේ රටටම ගැලපෙන මාර්ගපදේශ අනුව තමයි මැලේරියා රෝගයකට ප්‍රතිකාර ලබා දෙන්නේ. ඉතින් මැලේරියා රෝගයක හඳුනාගත් පසු ඔහුව රෝහල්ගත කරලා නියවාසික රෝගියෙකු ලෙස සම්පූර්ණ සුවය ලැබෙන තුරු ප්‍රතිකාර දෙනවා. දැන් ඒ රෝගියා ආවේ මැලේරියා සහිත රටක සිටනම් එයත් සමගම ආපු පුද්ගලයන් සොයා ඒගොල්ලන්ගේ රුධිර පරීක්ෂණ කරන්න තියෙනවා. ආශ්‍රිතය. ඔව් ඒගොල්ලන්ට අපි කියන්නේ ට්‍රැවල් කන්ටැක්ට්ස් කියලා. දැන් මේ පුද්ගලයන් ලංකාවට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ගම් වලට ප්‍රදේශ වලට යනවා. එතකොට මේ මැලේරියා මර්ධන නිලධාරීන් ප්‍රාදේශීය මැලේරියා මර්ධන නිලධාරීන් බොහොම වෙහෙස වෙනවා මේගොල්ලන්ව සොයලා ඒගොල්ලන්ගේ රුධිර පරීක්ෂණය කරන්න. දැන් මේකනේ මේ කොවිඩ් එකත් වෙන්නේ එක රෝගයක් හඳුනාගත්තම ඒගොල්ලන්ගේ ආශ්‍රිතයන් සියල්ලම ස්ක්‍රීන් කරනවා. දැන් ඒක තමයි ඒත් මැලේරියාවට මේ ට්‍රැවල් කන්ටැක්ට් ස්ක්‍රීනින් අපි පටන් ගත්තේ බොහොම අතීතයේ සිට 2008ට ඉස්සෙල්ලා. එම්මෙන් මේ රෝගියාව දැන් හඳුනාගත්තට පස්සේ සුමාන 2කට පෙර ඒ රෝගියා රාත්‍රිය ගත කළ සෑම ස්ථානයකටම ගිහිල්ලා අපි පරිපෝෂිත විද්‍යාත්මක හා කීට විද්‍යාත්මක පරීක්ෂණ කරනවා. ඒ කියන්නේ entomological and parasitological surveillance. දැන් එයා එක දවසක් රාත්‍රියක් ගත කළ ගෙදරක් නම් ඒ ගෙදර වටා කිලෝමීටරක ප්‍රදේශයක සියලුම අසල්වැසියන් මැලේරියාගේ රුධිර පරීක්ෂාව කරනවා මැලේරියාවට. ওই එම ප්‍රදේශයේ වතුර එකතු වෙන ස්ථානවල කීටාන් ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලනවා. ලොකු වැඩක් නේ. කොරෝනා වගේම තමයි. ලොකු කාර්යභාරයක් නැත්තම් අර අපි ලබාගත් අභිමානයෙන් අපි කතා කරන අර ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් කියන ඒ කතාව අපිට කියන්නට තවදුරටත් නොහැකි වෙයි කියන ඒ බය අපි තියාගන්නට අවශ්‍ය නැහැ. ඇත්තටම මේ විදිහට විශාල කාර්යභාරයක් ඔබතුමියන්ලා අතින් සිදුවන නිසාම. දැන් මේ මැලේරියා කාර්යභාරය මේ මර්ධන කාර්යභාරය ගත්තාම මෙහි තියෙන විශේෂ ලක්ෂණ මොනවද? එක ලක්ෂණ තමයි අපි රට තුළින් එක මැලේරියා රෝගියෙක් වාර්තා වුණොත්, ඒ කියන්නේ විදේශයක නොගිය පුද්ගලයෙක්ගේ මැලේරියා වාර්තා වුණොත් අපි ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සලකනවා. ඒ අවස්ථාව අපි සලකනවා වසංගත අධිවසංගත තත්ත්වයක් විදිහට. මොකද අපි දන්නවා සාමාන්‍ය ඩෙන්ගු වගේ සාමාන්‍යයෙන් රෝගීන් 4500 වෙනකන් අපි අධිවසංගත තත්ත්වයක් ප්‍රකාශ කරනවට අඩුයි. නමුත් මැලේරියාව කියන්නේ එහෙම නෙවෙයි. එක රට තුළ නොගිය එක්කෙනෙක් වුණත් වසංගතයක් විදිහට සලකලා සම්පූර්ණ ක්‍රියා පෙරසූදානම් වෙලා ඒ කටයුතු ඉටු කරනවා ඒ ආකාරයෙන්ම. ඒක තව දෙයක් තමයි අපි මැලේරියාව සෑදුණු ඕනෑම පුද්ගලයෙක් රජයේ හෝ පුද්ගලික රෝහලක නතරලා හිටියත් අපි සම්පූර්ණ පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ ලබා දෙන්නේ සටනක්වත් ගන්න රජයේ වියදමින්. ඊට අමතරව ඔබ දන්නවා රටේ අපේ රටේ සාමාන්‍යයෙන් විදේශිකයන් රෝගාබාධ ලක්ුණාම ප්‍රතිකාර කිරීම නොමිලේ සිදු කරන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාව තියෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට. නමුත් මැලේරියාව එහෙම නෙවෙයි. විදේශිකයෙක් වුණත් අපේ රට තුළදී මැලේරියාව කියලා හඳුනාගත්තොත් අපි ඔහුටත් හොයට සම්පූර්ණ ප්‍රතිකාර රජයේ වේදමින් නොමිලේ ලබා දෙනවා. මොකද මැලේරියාව ඒ තරම් දරුණු බලක් වගන අපි පියවර ගන්නවා. ඒකම අපි මේ මැලේරියා මේ පුද්ගලික අංශය සහ රජයේ අංශවල දෙකේම සියලුම රසායනගාර ශිල්පීන්ට රජයේ වේදමින් නොමිලේ මැලේරියාව සඳහා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ පරීක්ෂණ පුහුණුවීම් ලබා දෙනවා. වාර්ෂිකව පුහුණුව අඛණ්ඩව ලබා දෙනවා. ඊට අමතරව අපි ඔබ දන්නවා දැන් ඔබ නොදන්නවා ඇති මැලේරියාව සඳහා ලබා දිය යුතු ඖෂධ පුද්ගලික බෙහෙත් ශාලාව ලබා ගන්න බෑ කවදාවත්. ඒවා තියෙන්නේ අපේ ව්‍යාපාරය තුළ පමණයි. එම නිසා මැලේරියා රෝගයක් වාර්තා වුණොත් ප්‍රතිකාර සඳහා අපිට අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතුයි. ඒ හරහා අපේ ව්‍යාපාරය මගින් තමයි මේ රෝගියාව කළමනාකරණය කරලා සම්පූර්ණ බිඳුවටම රෝගයේ තත්ත්වය රෝගියාගෙන් රට තුළ නැවත රෝගේ පැතිරීම අවදානමක් නැහැ කියන එක සාතික කරන්නේ. ඊට වැඩිවත් දෙයක්. අවසාන වශයෙන් අපි යම් අපේ සෑම මාසයක් තුලම වාර්තා වන සියලුම රෝගීන් පිළිබඳව අපි මුල සිට අග දක්වා අපි වෙනම විමර්ශනයක් කරනවා. මහාචාර්ය 6 දිනකින් සමන්විත කණ්ඩායමක් මගින්. මොකද අපේ අතින් සුළු හෝ අතපසුවීමක් වෙලා තියෙනවද කියලා බලන්න තමයි ඒක කරන්නේ. අපි මේ වැරද්ද වෙලා නම් ඒක නැවත නොවෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේ ක්‍රියාදාමයක් තුලින් තමයි අපි ලංකාව මැලේරියාවෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ. හොඳයි ජේෂ්ඨ මහාචාර්ය දීපිකා ප්‍රනාන්දු මහත්මිය දැන් මේ මැලේරියා මර්ධන කාර්යභාරය සඳහා මහ ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දෙපැත්තෙම තියෙන ලොකු දායකත්වයක්. මේ දායකත්වය කොහොමද ඔබට කියන්න පුළුවන්? මැලේරියාව වළක්වා ගන්න මහ ජනතාව අපි ඉස්සෙල්ලා දැන් වළක්වා ගන්න අපිට ගෲප්ස් දෙකක් බලන්න ඕනේ සංචාරකයන් සහ වෛද්‍යවරුන්. හරි දැන් ඉස්සෙල්ලා අපි සංචාරකයන් ගැන කතා කරමු. දැන් කවුරු හරි යනවා නම් මැලේරියා සහිත රටකට ඒ යෑමට පෙර ඇන්ටි මැලේරියා කැම්පේන් හෙඩ් ක්වෝටර්ස් ඒ කියන්නේ ප්‍රධාන කාර්යාලයට නාරායන්පිටිය තියෙන ප්‍රධාන කාර්යාලයෙන් නැත්නම් ප්‍රාදේශීය මැලේරියා කාර්යාලයට ගොස් මැලේරියා වැළැක්වීමට ඖෂධ නැත්නම් උපදෙස් ලබා ගන්න පුළුවන්. දැන් මේ මැලේරියා වැළැක්වීමේ ඖෂධ ගැන කතා කරනකොට ඒකට අපි කියන්නේ කීමෝ ප්‍රොෆිලැක්සිස් කියලා. ඒ බෙහෙත් නැත්නම් ඖෂධ යන රට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉන්දියාවට යනවා නම් ගන්න ඖෂධය අප්‍රිකාවට යනවා නම් ගන්න ඖෂධයට වඩා වෙනස්. එතකොට මේ ඖෂධ වර්ගය පටන් ගන්න ඕනේ ශ්‍රී ලංකාවෙන් යෑමට සුමානකට කලින්. ඒ සංචාරණය කරන මුළු කාල සීමාව තුළම ඒක ගන්න ඕනේ. ආපහු මේ රටට ආවම තවත් සුමාන 4කට මේ බෙහෙත් ගන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවෙන් පිටට ගිහලා අපි හිතමු අප්‍රිකානු රටකට ගිහලා මාසයක් ඉන්නවනම් මාසෙම බෙහෙත් ගන්න. අනිවාර්යයෙන්ම මාස 6 වෙනකම්ම අපි නොමිලේ දෙනවා. ඊටත් වඩා කාලයක් යනවා නම් හෙඩ් ක්වෝටර්ස් එකෙන් අපිට උපදෙස් ගන්න පුළුවන්. එතකොට දැන් එහෙ ගියාම මේ බෙහෙත් ගන්නවත් සමගම මදුරු දෂ්ට වලින් වැළැක්වීමට වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මදුරු net එකක් ඇතුළේ දා ගන්න ඕනේ, coil පාවිච්චි කරන්න පුළුවන්, repellent විකර්ෂක පාවිච්චි කරන්න පුළුවන්, අත්තික කමිස කලිසම් අදින්න ඕනේ. ඊට පස්සේ ඒත් සමගම ඒ රටේ ඉන්න විට උණ හෝ මැලේරියා රෝග ලක්ෂණයක්, ඒ කියන්නේ තද හිස රදයක්, ඇගේ කැක්කුමක් ඇති වුණොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. දැන් මේ ගමන ඉවර වෙලා අපහු ලංකාවට ආවම වසරක් තුල උණ හෝ මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වුණොත් වෛද්‍ය උපදෙස් ලැබිය යුතුයි. එතකොට ඒ ડોක්ටර්ට කියන්න මම මැලේරියා සහිත රටක සංචාරය කළා අපහු ආවා කියලා. එතකොට ඒ වෛද්‍යවරයා තමාව යොමු කරයි රුධිර පරීක්ෂණයකට. තවද මේ ඇන්ටි මැලේරියා කැම්පේන් හෙඩ් ක්වෝටර්ස් නැත්නම් ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා නොමිලේ මේ මැලේරියා රුධිර පරීක්ෂණයක් කරන්න පුළුවන්. නැත්නම් හොට්ලයින් එකක් නැත්නම් ශනික අමුතුම් නම්බරයක් තියෙනවා. ඕන වෙලාවකට ඒකට කතා කරලා උපදෙස් ලබා ගන්න පුළුවන්. මොකක්ද අංකය අපිට කියන්න පුළුවන්ද? ඒක ස්ක්‍රීන් එකේ දාන්න. 0117යි 626යි 626. 0117යි 626යි 626. 626යි 626. 0117යි 626යි 626. මොකද මේ දුරකථන අංකය තමයි වැදගත්. මැලේරියාව හා සම්බන්ධ ඔබට යම් තොරතුරක් තියෙනවා නම් වහාම මේ පිළිබඳව දැනුවත් කරන්න. මේක කාලයකට කලින් ලෝකෙට වසංගතයක් වෙච්ච රෝගයක්. ඔබ කියන ආකාරයට වෛද්‍යතුමනි මේ ජනතාවට විශාල වගකීමක් තිබෙනවා. තමා එවැනි ආකාරයක අවදානමකට ලක් වුණා නම් ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ විශාල වගකීමක් තියෙනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මම මැලරියා සහිත රටකින් ආවේ කියලා. මොකද සමහරක් වෙලාවට මේ ඩෙන්ගි උනත් එක්ක අනිත් ලෙඩත් එක්ක ඒක මිස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මට වෛද්‍යවරුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ හමුවෙමිට රෝගියෙක් ආවොත් උන සහ නැත්නම් අනිත් මැලරියා රෝග ලක්ෂණ එක්ක අහන්න मलेरिया सहित रटकिंद आवे කියලා. එහෙමනම් කරුණාකරලා ඒ රෝගියාව යොමු කරන්න රුධිර පරීක්ෂණයකට. දැන් අපි මලේරියා කියලා කියන්නේ රුධිර පටලයක් බලලා ඒකේ පරිපෝෂිතෙන් ඉන්නවනම් ඒත් සමහරක් වෙලාවට මේක නෙගටිව් හැටියට එන්න පුළුවන්. දැන් වෛද්‍යවරයාට ස්ට්‍රොං සස්පිෂන් එකක් නැත්නම් සැකයක් තියෙනවා නම් මේ රෝගියාට මලේරියාව තියෙනවා කියලා දවස් 3කටම ඒ රුධිර පරීක්ෂණයට යොමු කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඇන්ටි මලේරියා කැම්පේන් හෙඩ් ක්වාටර්ස් එකට මේ ෂණික නම්බරය අවතලා කියන්න පුළුවන් මෙහෙම රෝගියෙක් ඉන්නවා කරුණාකරලා එයාව ෆලෝ අප් කරන්න කියලා. දැන් ඇන්ටි මලේරියා කැම්පේන් එකේ ඉන්නවා කන්සල්ටන්ට් කමියුනිටි ෆිසිෂියන්ස්ලා, මෙඩිකල් ඔෆිසර්ස්ලා, ඒගොල්ලන් මේ හොට්ලයින් එක ආන්සර් කරලා එතකොට උපදෙස් දෙනවා. දැන් රට පුරාම ඉන්නවද මේ රෝගය හා සම්බන්ධව දැනුවත් භාවයක් තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් එහෙම? දැන් අපේ දිස්ත්‍රික්ක 25 ඉන්නවා මලේරියා මර්ධන නිලධාරීන්. එතකොට ඒගොල්ලන්ගේ කාර්යාලවලට යන්නත් පුළුවන්. ඔය අනිත් එක ඇන්ටි මැලරියා කැම්පේන් එකෙන් මේ දිස්ත්‍රික්ක පුරාම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ડોක්ටර්ස්ලාට. ක්ලිනිෂන් අවයර්නස් ප්‍රෝග්‍රෑම්ස්. ඒ කියන්නේ ඒගොල්ලන් දිස්ත්‍රික්කෙට ගිහිල්ලා ඉස්පිතාලවල දොස්තරලාට මේ මැලේරියාව ගැන ආයි නැවත මතක් කරනවා. අපිට එතකොට මේ මැලේරියා පිළිබඳ තව ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝෂියේෂන් නිවුස් ලෙටර් එක මගින් දැනුම් දෙනවා. මොකද සමහරක් වෙලාවට ડોක්ටර්ස්ලාට මේක අමතක වෙන්න ඉඩ තියෙනවා. ඩෙන්ගි लेप्टोस्पाइरोसिस වැනි අනිත් රෝග මේ රටේ මතුවීගෙන එනකොට ওই මලේරියා කේසස් අඩුවීගෙන යනකොට. ඔබතුමී කිව්වා වගේ අර අමතක වෙන්න පුළුවන්, මග ඇරෙන්න පුළුවන්, වෙනත් රෝග සමග මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝගේ යලිත් හිස ඔසවන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරී වන්න කියන කාරණාව තමයි ඔබතුමී කිව්වේ. එතකොට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් අපි හැමෝම කතා කරන්නේ මුළු ලෝකෙම කතා කරන්නේ කොවිඩ් වසංගතය ගැන. මේ කොවිඩ් වසංගතය නිසා දැන් අනිත් ලෙඩ රෝග ගැන අපි හිතන එක සහ අනිත් ලෙඩ රෝග ගැන තියෙන ඒ සුපරීක්ෂාකාරී භව අඩු වෙලා කියලා යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මැලේරියා රෝගය මර්ධනය කරගන්නටත් මේ කොවිඩ් වසංගතයෙන් කිසියම් ආකාරයක අභියෝගයක් එල්ල වෙලා තියෙනවද මේ වන විට? ඔව්, ඇත්ත වශයෙන්ම මේ කොවිඩ් වසංගතයෙන් විශාල අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. මොකද ඒ සියලු දෙනාගේම ප්‍රධාන අවධානය එම රෝගයට යොමු වෙලා තියෙන්නේ. එතකොට දැන් කොවිඩ් වසංගතයේ කාලයේදී අපි දකින දෙයක් තමයි මේ විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් පැමිණෙනවා. විශාල වශයෙන් පැමිණෙනවා. ඒ අතරදී මේ මැලේරියා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන රටවල් වලින් මේ ජනතාව පැමිණෙනවා. මේක අපි දැක්කා 2020 දී මේ කොවිඩ් වසංගතයේ මුල් අවස්ථාවේදී මේ විශාල වශයෙන් පැමිණීමේදී විශාල අභියෝගයක් වුණා රට තුළට මේ පරපෝෂිතය ඇතුල් වෙන එක නවත්තන්න. නමුත් මැලේරියා මර්ධන ව්‍යාපාරය මේ ආවේක්ෂණ කටයුතු දිගටම සිදු කරා. අපි අඳුනගත්තා මේකේ තියෙන බරපතලකම සහ භයානකකම. එහිදී ඔබට කියන්නේ මේ සිදු කරන ලද ආවේක්ෂණ කටයුතු වලින් උදාහරණයක් ලෙස දඹුල්ල ප්‍රදේශයේ බැල්වෙහෙර මේ නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන් අඳුනගත්තා. රෝගීන් 10ක් පමණ අඳුරගත්තා. නිකන් ඔබ හිතන්නේ එම රෝගීන් හරියට අඳුරගත්තේ නැත්නම් ඔවුන් සමාජය තුළට ගිහිලා අද මේ වෙනතුල විට විශාල ප්‍රශ්නයක් ඇති වෙන්න තිබුණා මැලේරියාව පැතිරිලා. ඒකට ඒ විදියට ආවේක්ෂණ කටයුතු වලින් අපි එම රෝගීන් අඳුරගත්තා. සහ දැනටත් ඉදිරියටත් මේ ආවේක්ෂණ කටයුතු සිදු කරගෙන යනවා. නිරෝධායන මධ්‍යස්ථානවල කිලෝමීටරයක් පමණ වපසරියක් තුළ මදුරුවන් පිළිබඳ ආවේක්ෂණ කටයුතු සිදු කරනවා. එතකොට උණ රෝගීන් එහෙම හම්බ වුණොත් ඔවුන්ට ඒ ඉදිරියේදී මාස 3-6 කාලවලදී ඒ ගිහිල්ලා රුධිර පරීක්ෂාව සිදු කරනවා. අන්න ඒ විදිහට ඒ ආවේක්ෂණ කටයුතු සිදු කරනවා. ඒකට ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් මේ කොවිඩ් වසංගතය හින්දා වෙන රටවල් වලින් නැමත එන්න බලාගෙන ඉන්නවා. එතකොට මේ කටයුතු දිගින් දිගටම සිදු කළ යුතුයි. තව දෙයක් මං කියන්න වෙනවා වැදගත් දෙයක්. මොකද දැන් මේ ආවේක්ෂණ කටයුතු හින්දා අපි අඳුනගත්තා පහුගිය කාලවල මේ නව මදුරු විශේෂයක් මෙම මැලේරියා රෝගය පතුරන ඇනොෆිලස් ඩිෆෙන්සයි කියන විශේෂය විශේෂයෙන් ඉන්දියාවේදී 20% පමණ මැලේරියා රෝගවලට වග කියන්නේ මේ මදුරුවා. මේ මන්නාරම යාපනය කල්මුනේ ප්‍රදේශ වලින් හඳුනාගත්තා. ඒ සම්බන්ධවත් හොඳ පාලනයක් අපි සිදු කරා මේ ආවේක්ෂණ කටයුතු වලින්. හොඳයි. මැලේරියා මර්ධන ව්‍යාපාරය ව්‍යාපාරයක් විදිහට මේ සම්නද්ධ වෙලා ශක්තිමත් වෙලා මේ කාර්යය කරන්නේ අපේ රටෙන් මැලේරියාව තුරන් කළා විතරක් නෙවෙයි ඒ තවදුරටත් ඒ තුරන් කිරීමේ ගෞරවය ආරක්ෂා කරගන්න. ඒ නිසා ඔබ සියලු දෙනා ලොකු කැපකිරීමක් කරනවා. එය වෛද්‍යවරුන්ට පමණක් අදාළ වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම අදාළයි COVID-19 වර අසංගතය හැමෝට අපිට තියෙන ලොකු කාර්යභාරයක් නේද වෛද්‍යවරුන්ගේ කාර්යභාරය කොහොමද කරන්නේ ඒ නිසා අපි තමයි මේ සඳහා ප්‍රමුඛ වෙන්න ඕනේ ඒ වගකීම පිළිබඳවයි දැනුවත් කරන්න අද මේ කාර්ය අපි වෙන් කරගත්තේ බොහොම ස්තුතිවන්ත වෙනවා මැලේරියා මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණු වෛද්‍ය එස්.එම්. ආඩල් මහත්මයාට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් භාජන සෞඛ්‍ය සේවා ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීපිකා ප්‍රනාන්දු පරපෝෂිත වේද දෙපාර්තමේන්තුව කොළඹ විද්‍යාපීඨය ඒ වගේම විශේෂඥ වෛද්‍ය ප්‍රසාද රණවීර වැඩබලන අධ්‍යක්ෂ මැලේරියා මර්ධන ව්‍යාපාරය. බොහොම ස්තුතියි ඔබ හැමදෙනාටම. ඒ වගේම ඉදා බොන්නට සරණෙන් සමුගිර යන අපිටත් වෙලාව ඇවිල්ලා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන සුබ සත්‍යයක් ඔබට. ආයුබෝවන්.